අයිබෝන් වාද විවාද සංවාද මතවාදකොට නගෙන වාද පිටිය සමග ඔබවත් සජීවීව සම්බන්ධ වෙන්නේ මාතෘකා ගණනාවක් රට තුල කතා බහට ලක් වෙනවා ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලනික වශයෙන් කතා බහට ලක් වෙන්නේ වෙනත් සමාගම් වලින් ලබාගත් මුදල් ඡන්දේ වෙනුවෙන් භාවිතා කිරීම හෝ තමන්ගේ පාවිච්චිය සඳහා යොදා ගැනීම තමයි ප්‍රධාන වශයෙන් ප්‍රවෘත්ති ඔස්සේ අපි පළ කරන්නේ මේවා ඊට වඩා මේ වෙන විට කතා බහට ලක් කළ යුතු මාතෘකා ගණනාවක් ඔස්සේ ඇදෙමින් යනවා විසවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභිමුව අප සිටිනවා ඒ වගේම තව අවුරුද්දකට නොබෝ කාලයකින් එන මැතිවරණ කිහිපයකට මුහුණ දීම සඳහා සූදානම්ක් තිබෙන බව රට තුළ පේන්න තිබෙනවා ඒ වගේම රටේ ජනතාව තුළ දිගින් දිගටම ඉහළ යන ඩොලරය ඒ වගේම බාණ්ඩ මිල ඉහළ යාම සහ එදිනදා ජනතාවට තියෙන ප්‍රශ්න වගේම උද්ඝෝෂණ වැඩ වර්ජන කරනාවක් විවිධ තැන්වල ඇති වෙලා ඒවා ක්‍රියාත්මක වෙන ආකාරයක් පෙන්වුම් කළා. මේ සියල්ල එක්ක අපි ඉදිරියට යමු. අද දවසේ අපි ආරාධනා කර සිටියා දේශපාලන පක්ෂ කිහිපයකට වෙනදා වගේම වාද පිටිය සඳහා නියෝජනය කරන්නට. එනෝ අද අපිත් එක්ක සම්බන්ධව ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහත්මයා ආයුබෝවන් වාද පිටියට පිළිගන්න ඔබ. ඒකම අපිත් එක්ක එකතු වෙනවා අද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වයේ ඒකාබද්ධ පාර්ශ්වයේ නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශේහන් සේමසිංහ මන්ත්‍රීතුමා ආයුබෝවන් ඔබත් පිළිගන්නවා. එක්කම අපිත් එක්ක එකතු වෙනවා විද්‍යා තාක්ෂණ පරිශ්‍රණ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණරත්න පරණවිතාන මහත්මයා ආයුබෝවන් ඔබත් පිළිගන්නවා වාද පිටියට. ඒ වගේම අපිත් එක්ක එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අද සම්බන්ධ වෙනවා සමාජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමා ඒ දයාගමගේ අමාත්‍යතුමා ආයුබෝවන්. ආයුබෝවන් චත්‍ර මේ සියල්ල සමග අපි කතා කරමු මේ සල්ලිගත් එක සාම්ප්‍රදායක් විදිහට ඕගොල්ලොත් අත්තද කියලා අහන එක දැන් හැමෝම අහන හින්දා ඒ කතාවට ලඟු වෙන්නේ නැතුව අපි ඒ කතා කරමු ඊට වඩා යන්නට ගමනක් තිබෙනවා මුසම්මිල් මහත්මයා ඔබතුමා ඊයේ පැවතිච්ච මාධ්‍ය හමුව ඒ වගේම ඊට පෙර සඳහන් කර මාධ්‍ය හමුවේ දෙකේදීම පැහැදිලිවම විවේචන එල්ල කරා විසිවන සංශෝධනය සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා සඳහන් තිබුණේ ජනමත විචාරණයට තුඩු නොදෙන වෙනසකට යන්නට බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ මේ සංශෝධනය ගෙනෙන්නෙම සද්භාවයෙන් බව තමයි එතුමලා ප්‍රකාශ කළේ. හැබැයි 3/2 වැඩි ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් ජනාධිපති දුරය ඉවත් කිරීම කියන එක ව්‍යවස්ථාවේ සඳහන් වන මොහොතක මීට මේක නොදැනගෙනවා කියලාද ඔබතුමා විශ්වාස කරන්නේ? එහෙම නැත්නම් මේක මොකක් වෙන්නට ඇති කියලාද ඔබතුමා විශ්වාස කරන්නේ? උන් මේක ජයග්‍රහණය කරලා ඉන්න. චතුර බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම ගැන. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ මේ ඉටු කරන්නේ පැහැදිලිවම කොන්ත්‍රාත් එකක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය පෙරලා දැමීම සඳහා එකතු වුණු සියලු බලවේගවල ප්‍රධානතම වුවමනාව වුණේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව වෙනසක් සිද්ධ කරන්න. ඒ පිළිබඳව මංගල සමරවීර මහතා සම්බන්ධ වෙලා සිංගප්පූරුවේ 2013 පැවති සාකච්ඡාවක තොරතුරු ටැමිල් නෙට් වෙබ් අඩවිය හරහා හෙළිදරව් වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් සෑදීම සඳහා වූ ක්‍රියාවලියක් දියත් වුණා. පාර්ලිමේන්තුවේ සීල් එකත් ගහගෙන ඒක අපි දන්නවා හොඳටම ඔය පාර්ලිමේන්තුවේ පිට තමයි ඔය කෑලි බෑලි හදව්වේ. හැබැයි පාර්ලිමේන්තු සීල් එක ගහගෙන ව්‍යවස්ථාවක් හදන්න උත්සාහ කළා. දැන් අවුරුදු 3.5ක් ගෙවිච්ච තැන ඒ ක්‍රියාව සම්පූර්ණයෙන්ම නැතත් තාවකාලිකව හරි ඇන හිටලා තිබෙනවා. විශේෂයෙන් ගත්තාම අගමැතිවරයාට ඍජුව එල්ල වෙන බැඳුම් කර චෝදනාව, ආණ්ඩුව කෙරෙහි තියෙන බරපතල අප්‍රසාදය, ආර්ථික වශයෙන් රටේ ඇති වෙලා තියෙන කඩාවැටීම, මේ සියලු දේවල් එක්ක සද්භාවයක් පෙන්නගෙන මේක ගේන්න බැරි තැනකට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානය පත් වෙලා තිබෙනවා. එනිසා වාමාංශික ඉතිහාසයක් සහිත 89 60,000ක් මැරිච්ච පක්ෂයක් තෝරගෙන ඒ පක්ෂ පාවිච්චි කරලා ආණ්ඩුවේ මුණා විටු කර ගැනීම තමයි මෙතන මේ සිද්ධ වෙන්න යන්නේ. ඒ නිසා 20 සංශෝධනය කියන්නේ පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් ඉටු කරගන්න බාරගත්ත දෙයක්. ඒ වගේම චතුර දැන් මේ අපි දන්නවා මේ අය යහපාලනයක් ගැන කියාගෙන තමයි ආවේ. විශේෂයෙන් ධර්මිෂ්ඨ සමාජයක් ගැන කතා කළා ඒ කාලේ. කතා කළා අන්තිමේට ශ්‍රී ලංකාව ඉවර කරේ 60,000ක් මියදිලා ශ්‍රී ලංකාව අමු සොහනක් බවට පත් කරලා යාපනය ගත්තහම පුස්තකාල ගිනි තියලා ඡන්ද කොල්ල කාලා එතනත්
දැවන්ත ජාතිවාදී යුද්ධකට අඩිතාලම සපයලා තමයි ධර්මිෂ්ඨ සමාජය ඉවර වුණේ. ඊට පස්සේ යලි පුබුදමු ශ්‍රී ලංකා කියලා 2002 දී නැවත ආවා. එතකොට යලි පුබුදමු ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හරහා නැවත ගත්තාම රාජ්‍ය සම්පත්තික විකුණලා බුද්ධ්‍යාංශ තොග පිටින් මරලා දාලා යලි පුබුදමු ශ්‍රී ලංකා ව්‍යාපෘතිය 2004 වෙද්දී ඉවර වෙනවා. දැන් යහපාලනේ අවිල්ල තියෙනවා. මේවා හරි වැදගත් සංකල්ප සහ වැදගත් වචන. එතකොට අර වැදගත් සංකල්ප වැදගත් වචන පාවිච්චි කරලා රට විනාශ කරන ක්‍රියාවලියේ ඉතිහාසය ධර්මිෂ්ඨ සමාජය පාවිච්චි කරලා 60,000ක් මැරුවා වගේ බුද්ධ්‍යාංශ ටිකයි රාජ්‍ය ආයතන ටිකයි විනාශ කළා වගේ යලි පුබුදමු ශ්‍රී ලංකා කියන වචනේ පාවිච්චි කරලා දැන් යහපාලනේ කියන මේ උතුම් වැදගත් සංකල්පය ඉදිරියට දාගෙන ආපු කට්ටිය දැන් අමුවේ කෙලසලා තියෙනවා. මේකට උදාහරණ අද අපේ මේ දෙරණ නාලිකාව හරහා බලන මිනිස්සු අපි අමුතුවෙන් උදාහරණ කියන්න ඕනේ. ඕන්න තමන්ගේ ජීවිතවලින්ම දැනෙනවා. බඩු මිල ගෙවා ගන්න ගියපුවාම දරා ගන්න බැරි වුණාම ඒ වෙනස හොඳට තේරෙනවා. එතකොට තමන්ගේ ජීවිතයේ ඇති වෙලා තියෙන ප්‍රශ්න. මොකද මේ රටේ 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් මෙතන ඉන්න මහත්වරු බාරගද්දී මේ රටේ පාතාලයේ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. විවිධ විවේචන තිබ්බට රටේ පාතාල නායකයින්ට ශ්‍රී ලංකාවේ ඉන්න බැරි තනක් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. හැබැයි ඊටාම කනගාටුදායක තත්ත්වයක් ඊයේ පෙරේදේ ඡන්දයක් තිබිලා ඒ ඡන්දෙන් පත් වුණු മന്ത്രിවරු දෙදෙනෙක් සති 3ක් වගේ කෙටි කාලයක් ඇතුළත පත් වුණු മന്ത്രിවරුන්ගෙන් දෙදෙනෙක් ඝාතනය කරලා තිබෙනවා. පාතාල ක්‍රියාකාරකම්. ඊපස්සේ දැන් රට පුරාම මහා දැවැන්ත පාතාල ක්‍රියාකාරකමක් යනවා. අපි දකිනවා මාධ්‍ය නාලිකා පවර ප්‍රකාශ කරනවා ජනාධිපතිතුමා පොලිස්පතිතුමාට දොස් කිව්වයි කියලා. එතකොට අගමැතිතුමා මැදිහත් වුණයි කියලා. දැන් මේ කවුරු මැදිහත් වුණත් වැඩක් නැහැ. පහුගිය කාලේ ආරංචි වුණා. කඩුවල පැත්තේ ඉන්න ඇමතිවරුත් එක්ක පාතාල සම්බන්ධකම් තිබුණයි කියලා. බ්ලූ මැන්ඩල් පැත්තේ හිටපු ඇමතිවරුත් එක්ක පාතාල සම්බන්ධකම් තිබුණයි කියලා. සමහර ඇමතිවරුන්ගේ ඡන්ද කැන්වසින් වැඩත් පාතාලයේ විසින් කළා කියලා පහුගිය දවස්වල ආරංචි වුණා. එතකොට ඒ නිසා මේක ඉතා පැහැදිලිව රාජ්‍ය අනුග්‍රහය සහිතව ක්‍රියාත්මක වීමක් තමයි අපට දකින්න තිබෙන්නේ. නමුත් පාතාල මෙහෙම කඩිනම් කර තිබෙන බව ඊයේ සමහරවිට පාතාල මෙහෙම කඩිනම් කරලා තිබුණාට ඊහා සමානව හැමදාම චතුර ඔබේ නාලිකාවේ new SMS alert එකක් එනවා අපිට. අනෙකුත් නාලිකාවල SMS alert එනවා. ආපුවම මොකද වෙන්නේ? උදේ පාන්දරම දකින්න කොහේ හරි මිනිහෙක් වෙඩි තියලා මරලා. මෝටරසයිකලයකින් ආපු කණ්ඩායමක්, ත්‍රී වීල් එකකින් ආපු කණ්ඩායමක්. මේ ජනතාවට දැන් මේ අවුරුදු 3 මාස ඇතුළේ ලැබිච්ච ප්‍රවෘත්ති දිනපතා කොහේ හරි මරලා තියෙනවා. නැත්තම් කොහේ හරි වෙඩි තියලා තුවාල වෙලා තියෙනවා. මම මේ ආසන්න මහජන නියෝජිතව දෙන්නෙක් සති මේ 3ක් ඇතුළත සති 3ක් ඇතුළත ඝාතනය වෙලා තියෙනවා. ඒ නිසා ඒකයි මම මේ කියන්නේ. මේ යහපාලනය කියන උතුම් සංකල්ප දාගෙන ආවට අන්තිමේදී මේ රට විනාශය මුඛයට ඇදගෙන ගිහිල්ලා තියෙනවා. මේ රට දැන් අපි දැක්කා රජයේ ඇමතිවරුන්ගේ වගකීම. දැන් බලන්නකෝ සුජීව සේනසිංහ මහත්මයා. දැන් මම ඇත්තටම මේ දා ගමගේ මහත්මයා සහභාගී වෙනවා. මම දන්නවා එතුමානම් ඇලෝසියස් ගෙන් සල්ලි ගන්නේ නැහැ. එතුමා හොඳ ව්‍යාපාරිකයෙක්. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? එතුමාට මේ නම ගෑවිලානේ. එතුමාගෙනුත් මාධ්‍ය අහනවා 118ට ඔබ අයිතිද නැද්ද කියලා. ඔබතුමාටත් ඇයි මේකට පත් වෙන්න සිද්ධ වුනේ? UMP එක මේ වැඩේට සම්බන්ධ වුණා කියලා ඕනෑට වැඩිය සාක්ෂි දැන් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේ 118 ලිස්ට් එක එළියට දැම්මනම් දැන් ජාතික නිදහස් පරමුණේ අපේ മന്ത്രിවරු 7 දෙනා අපි පැහැදිලිව කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා ලිස්ට් එක දාන්න එළියට. දැන් දාන්නේ නැහැ. දැම්මනම් කවුද 118 කවුද නැහැ කියලා තීරණය කරන්න තිබ්බනේ. දැන් ආණ්ඩුව එක හංගගෙන ඉන්නවා. එහෙනම් ඉතාල පැහැදිලි දැන් මේ හොරුවල්ලන්ට ආපු ආණ්ඩුවේ ඇමතිවරුම හොරු බවට පත් වෙමින් ඉන්නවා. මතක නැහැ, දන්නේ නැහැ කියන එක කවියක් වශයෙන් වගේ හැම කෙනාම කියනවා මිසක් මේවට සාධාරණ වගකීමකින් යුතු පිළිතුරක් ජනතාවට ලබා දෙන්නෙත් නෑ, ලබා දෙන්නත් බෑ. ආණ්ඩුවේ නායකයින්ට විගණම් පෙන්වන්න විතරයි පුළුවන්කම ලැබිලා තියෙන්නේ. හොඳයි, ස්තුතියි. ඒ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසමිල් මහත්මයා, අපි වෙලාව බලමු.
නියෝජමාත කරු පරණවිතාන මහත්මයා අදද පැවති මාධ්‍ය හමුවත් ආණ්ඩුව පාර්ශවයෙන් දිගින් දිගටම කියන කතාවක් තමයි. ආණ්ඩුවේ මාකටිං වල අවුලක් තියෙනවා. කරන වැඩ කියන්නේ නෑ. කරන වැඩ ඉදිරිපත් කරන්නේ නෑ. මේවා රටට ගියේ නෑ. ඒ හින්දා තමයි ආණ්ඩුවට මෙතරම් චෝදනා කියලා. ඔබතුමාත් ඒ විශ්වාස කරනවද? මොකද මෙතුමලා දිගින් දිගටම මේ චෝදනා එල්ල කරා දිගටම. සමහර අයගේ මතයක් තියෙනවා රජය කරන වැඩ කියන්නේ ඒ හින්දා රජයට චෝදනා කරනවයි කියලා වෙලා. මම ඒක දකින්නේ මේ රජය පත් වෙන විට මේ අවුරුදු 3 ඇතුළත මාධ්‍ය අවකාශය වඩා ප්‍රසාරණය වෙලා තිබෙනවා. මාධ්‍ය වැඩි වෙලා තිබෙනවා. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය ඊටත් වඩා වැඩි වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම 2016 15 අගභාගයේදී අපි සමීක්ෂණයක් තොරතුරු ඉල්ලා හිටියා. ඒ කාලේ මම ජනමාධ්‍ය ලේකම්වරයා හැටියට වැඩ කළේ. සමාජ මාධ්‍ය භාවිතා කරන අය හිටියේ 160යි. අපි විශ්වාස කරනවා 2020 වෙනකොට ඒ 180ක් බවට පත් වෙයි කියලා. ඉතින් මේ මාධ්‍ය එන්නේ ප්‍රසාරණය වෙනවා. මේ මාධ්‍ය ප්‍රසාරණය වීමේදී ආණ්ඩුවකට මේ සියල්ලම ඒ ආකාරයෙන් පාලනය කරගෙන ඉන්න තමන්ගේ මතයක් විතර සමාජගත වෙන්න බෑ. ඒ වගේම තමයි මේ මාධ්‍ය තියෙන තද අර හොස්ටයිල් මීඩියා, ඇරගන්ට් මීඩියා එකක් يعني බොහොම තදින් සටන්කාමී විදිහට පහර දෙන හැඟීම් අවුස්සන විශේෂයෙන්ම ස්ථාපිතයට පහර දෙන ඇන්ටි ඉස්ටැබ්ලිෂ්මන්ට් ස්ථාපිතයට පහර දෙන ගතියක් මාධ්‍යවල තිබෙනවා. ඒක රජයකට තරමක් අවයි සහගත තත්ත්වයක්. එම නිසා රජයක වුණා සමහර අය මේ මාධ්‍ය ක්‍රියාවලිය ගැන සම්පූර්ණයෙන්ම චිත්‍රය දිහා බලන්නේ තියায়ට හිතෙන්නේ රජයේ මේ මාකටිං වල අවුලක් තියෙනවායි කියලා වෙලා. සමහරලාට එහෙමත් ඇති සමහර වෙලාවලට. මොකද මේ රජය තරම් මම හිතන්නේ ලංකාවේ බීච කිසිම සමාජවාදී රජයක්වත් විශාල ජනතා සුබ සාධන එහෙම දුන්නයි කියලා වෙලා. එහෙම දුන්නා වුණාට රජය පහුගිය කාලේ පළාත් පාලන ඡන්දයෙන් සැලකිය යුතු පරාජයක් තමයි ලැබුවේ. ඉතින් ඒ නිසා රජයේ සමහර වෙලාවට සමහර පැති ජනතාවගේ අතර තහවුරු කරන්න අමාරු වෙන්නටත් ඇති කියලා මම හිතනවා. ඒ අතර මම විශ්වාස කරන දේ තමයි සමහර විශාල ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි විශාල පඹ ගාලක පැටලලා තියෙනවා. රජයත්, විපක්ෂයත්, පොදු ජන සමාජයත්, ජනමාධ්‍යයත් මේ සියල්ල විශාල පඹගාලක පැටලිලා ඒ වගේම අපිම ඇති කරන අවුල්වල අපිම හිර වෙලා දඟලනවා. ඉතින් අපි චෝදනා කරනවා, ප්‍රතිචෝදනා කරනවා, මේ කෑකෝ ගහනවා, ජනමාධ්‍ය ගත්තාම පස්සේ ප්‍රවෘත්ති ගත්තාම පස්සේ එකම දේශපාලන කං කරච්චලයක් ඒක අහින්න අමාරුයි. ඇත්තම ප්‍රවෘත්ති විකාශනයේමත් දවසේ ගත්තාම පස්සේ සමායලාවට අපි නම් බලමු මේ සංවාදය හොඳට කරගෙන යන්න. මේ වගේ සංවාද එහෙම ඇත්තෙම ජනතාවට අප්‍රසන්න වෙලා තියෙනවා. මොකද ඒවෙන් කිසිම ප්‍රතිඵලදායි දෙයක් එළියට එන්නේ නැහැ. ඉතින් ඒම නිසා අපි බලන්න ඕනි විවේක බුද්ධියක් සහිතව ප්‍රඥා සම්පන්න පිරිසක් හැටියට මේ අවුල් කොහොමද අපි ලියාගන්නේ? කවුරු ඇති කරපු අවුල්ද කොහොමද අපි ලියාගන්නේ කියලා මම උදාහරණ දෙකකින් පටන් ගන්නවා. එතකොට කාටවත් තේරෙයි මොකද්ද මේ මාකටිං වල අවුලද තියෙන්නේ? එහෙම නැත්නම් වෙන ප්‍රශ්නයක්ද? මොකද්ද මේ தත්ත්වය කියලා. අර ඔබ ඉදිරිපත් කරපු අර මේ 118 කතාව. ඒක මේ දවස්වල හරියට කතා වෙන කාරණාවක්. බැඳුම් කර චෝදනාව සම්බන්ධයෙන් එන කාරණාවක්. අපි පිළිගන්නවා අපේ රජය අපි බලයට පත් උනේ ඉහළ සදාචාරාත්මක වේදිකාවක තමයි අපි බලයේ පිහිටෙන්නේ. පසුගිය ආණ්ඩුව දූෂිතයි, දුර්දාන්තයි, ඒක බොරුවකුත් නෙවෙයි. ඒ කාරණා මිනිස්සුන්ට කියලා අපි බලය ලබා ගත්තා. එතකොට අපට ඒ වගේ චෝදනා එල්ල වෙන එක මහා බරපතලයි. ඒතකොට අපේ ආණ්ඩුව බොහොම පරිසං සහගත වෙන්නට අවශ්‍යයි ඒ වගේ කරුණු කාරණා සම්බන්ධයෙන්. ඒතකොට මේ රජයට ආපු විශාල චෝදනාවක් තමයි මේ බැඳුම් කර වංචාව පිළිබඳ චෝදනාව. ඒ චෝදනාවේදී අපි කෝප් කමිටුව ෆුට්නෝට් එක ඇතුව හෝ නැතුව කියපු කාරණාව තමයි මෙතන බැලූ බැල්මට මෙතන වැරද්දක් වෙලා තිබෙනවා. එම නිසා මේක විමර්ශනය කළ යුතුයි කියලා. ඊළඟට ඒ වෙනුවෙන් ජනාධිපති කොමිෂන් සභාවකුත් පවත්වලා ඉවරලා යම්කිසි වාර්තාවක් එළියට ඇවිල්ලා තිබෙනවා. ඒකෙත් කිව්වේ මේක විමර්ශනය කළා වැඩිකරුවන්ට දඬුවම් පැමිණිය යුතුයි කියලා. ඒක තමයි අපේ ස්ථාවරය, ඒක තමයි රජයේ ස්ථාවරය, රටේ ස්ථාවරයත් ඒකයි. හැමෝම ඉල්ලා සිටින්නේ එය විමර්ශනය කළ දඬුවම් පැමිණිය යුතුයි කියලා. එතෙක් ඉන්නේ චෝදිතයෝ.
එතෙක් ඉන්නේ චෝදිතයෝ අනික් නඩුවල වගේම මේකේ තියෙන්නේ චෝදි මේ චෝදනාවට ලක් වෙච්ච අය විතරයි වැරදිකාරයෝ නෙවෙයි. නමුත් රටක යුක්තියක් ඉෂ්ට වෙන්න ඕන. ඒ අතර තමයි මේ 118 කතාව ආවේ. දැන් අපි නිකමට හොයලා බලලා තියෙනවද ජනමාධ්‍යෙන් හොයලා බලලා තියෙනවා කවුද මේ 118 කිව්වේ? කොහෙන්ද මේ 118 ආවේ? කවුද මේක ඉස්සෙල්ලම කොතනද මේකේ සෝස් එක මූලාශ්‍රය කොතනද කියලා හොයන්නේ නැතුව 118 118 118 කියලා කතා කරනවා. සමහර අය හිතනවා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 118ක් මේ මුදල් අරගෙන තියනවා කියලා. සමහර අය කියනවා මන්ත්‍රීවරු නිලධාරියෝ තව විශාල පිරිසක් සහිතවයි මේ 118 ඇවිල්ලා තියෙන්නේ කියලා. එහෙම 118 විවිධ විවිධ විතර ගොඩ ගහගෙන ඉන්නවා මිසක් අද මේක මොකද්ද කියලා හොයාගෙන නැහැ. ඊළඟට 118 තියෙනවා නම් ඒක ගන්නෙ කොහෙන්ද කියලා ප්‍රශ්නේ. දැන් මන්ත්‍රීතුමා ප්‍රකාශ කළේ මේ කථානායකතුමා මේක දෙන්නේ නැතු හංගගෙන ඉන්නවා කියලා. මම මේ වෙලාවේ ඇත්තටම අපේ කරු ජයසූරිය කථානායකතුමා වෙනුවෙන් සාධාරණව කතා කරන්න ඕනි. අපි නිකමට හිතමු මෙහෙම 118ක නම් ලැයිස්තුවක් තියෙනවා කියලා. මේ බඳු තප්පරතිය. ඔව් ඔව්. එතකොට කරන්න තියෙන්නේ මොකක්ද දන්නවද? ඉතාලම පැහැදිලි දෙයක් කරන්න තියෙන්නේ. තොරතුරු දැනගැනීමේ පනතේ පස්වෙනි වගන්තිය යටතේ බාධා කරලා තියෙනවා අපරාධ පරීක්ෂණයකට යටත් දේවල් තොරතුරු නොදෙන්න. හරිනේ. එහෙම වුණා. ඒ පනත කෙටුම්පත් කරපු කෙනෙක් හැටියට මම කියන්නේ ඒක අවසානයේ කියනවා එසේ වුවත් ජාතික වැදගත්කමක් ඇති කරුණකදී අර මුලින් කියපු කාරණේ නොසලකා තොරතුරු කොමිසම උසාවි නියෝගයකින් මේ 110 මේ මේ එවැනි තොරතුරු පවා දෙන්න ඕනි කියලා. දැන් හිතාම සරල දෙයක් කරන්න තියෙන්නේ කථානායකතුමාට බනින්න නැතුව වෙන ඕපාදූප මත රැඳෙන්නේ නැතුව මොකක්වත් කරන්න නැතුව කොමිසමෙන් ගිහිලා මෙන්න මේ ජාතික වැදගත්කම පනතක් කාරණේ කියන යටදී මේක ඉල්ලා හිටින්න. උසාවියට දෙන්න වෙනවා. ප්‍රශ්නේ ඉවර වෙනවා. එතකොට ආයේ ඕගොල්ලන්ට අහන්න වෙන්නේ ඔයා ගත්තද මෙයා ගත්තද අරය ගත්තද මෙයා ගත්තද අරු හොරා මූ හොරා අරමයි කියන්නේ නැතුව මේ අවුල අපට ලිහන්න පුළුවන්. හැබැයි අපි එලා තියෙන්නේ අපි එකම අවුල වටේ දුවදුවා ඇවිදිනවා මිසක් මේ රටේ මේ අවුල් ලිහන තත්යකට ඇවිල්ලා නැහැ. එම නිසා මම විශ්වාස කරන්නේ අද දේශපාලනයේ මීට වැඩිය ප්‍රඥා සම්පන්න වෙන්න ඕනේ. ජනමාධ්‍ය මීට වැඩිය ප්‍රඥා සම්පන්න වෙන්න ඕනේ. ඒ වගේම තමයි පුරවැසි සමාජය බොහොම දියුණු විදියට මේ සංකීර්ණ දේශපාලන ගැටලු දිහා බලන තත්ත්වයකට රටපත් වෙන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. ඉතින් කෙසේ වෙතත් තොරතුරු පනත යටතේ ඉල්ලපු වාර්තාවන් දැන් ලබා දෙනවාද නැද්ද කියන කතාව වුණා. ඒ වගේම ලේකන ආරක්ෂකය සම්බන්ධයෙන් කතා වුණා. උන් මේක තියාගෙන ඉන්නවා කියලා. එසේනම් උසාවියන්නේ කවුද දැන් මේක ඉල්ලන්න කියන ප්‍රශ්නේ දැන් ඔබට මතුවෙනවා. ඇති කවුරුන් හෝ යන්නට ඕන මේක ඉල්ලන්න කියලා. අපි කතා කරමු තවත් සවිස්තරාත්මක බොහෝ දේවල් තියෙනවා. ශහන් සේමසිංහ මන්ත්‍රීතුමා ඉන්නවා අපිත් එක්ක මේ සම්බන්ධයෙන් කතා කරන්න. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධලා ඉන්න දයා ගමගේ ඇමතුමා. අපි සවිස්තරාත්මකව කතා කරමු. වාද පිටියේ ඉදිරියට යමු. මේ වාද පිටියේ පළමු විරාමය. වැලිත් වාද පිටිය සමග සජීවීව එකතු වෙන්නේ ශිහාන් සේමසිංහ මන්ත්‍රීතුමා. මේ ඔබතුමාත් මාධ්‍ය හමුවේ කතා කර අපි දැක්කා හැමදෙනාම කතා කරන්නේ මුදල් ලබාගත් අය පර්පිචුවල් ට්‍රෙෂරිස්ගේ පිරිස සහ මේ සල්ලි දීපු අය මේ ගැන. නමුත් අනුරාධපුර වගේ දිස්ත්‍රික්කයක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට බොහෝ ප්‍රශ්න අපි දැක්ක පහුගිය දවස්වල. තම වගාවන් අස්වැන්න විකුණ ගන්න බැරි වෙන ගොවීන්, ඒ වගේම මිලක් නොමැතිව හඬ නගන ගොවීන්, ඒ වගේම නියඟයට නිසාවෙන් පීඩා විඳි ජනතාව ඔබ ප්‍රදේශයේ නියෝජනය කරන වැස්ස ලැබිලා යම් කිසි සහනයක් ලැබිලා තියෙනවද මේ පැතිවලට? එහෙම නැත්නම් තාමත් ඔවුන් පැරණි තත්ත්වෙම පීඩා විඳිනවද? චතුර මම හිතනවා ඔබ හොඳ තැනකට අරන් ගියේ මේ මේ දවස් සතියේම දෙකේ අපි කතා කරපු මාතෘකාවෙන් පිටට ගිහිල්ලා දැන් වර්ෂාවේ යම් වර්ධනයක් තියෙනවා. ඒ හරහා ගොවීන්ට තමන්ගේ ජීවිතය ශක්තිමත් කරගන්න පුළුවන් ආකාරයේ වර්ෂාවක් තියෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා. දැන් බලන්න චතුර වගාවට දැන් කපේ දිස්ත්‍රික්ක ගත්තොත් මම හිතනවා දයාගමගේ මතුමාලගේ පැත්තෙත් එහෙම වෙන්නේ නැති මේ වෙනකොට අවුරුදු 4කට ආසන්න කාලයක් ගොවිතැන් වෙලා නැහැ. කන්න 4ක් 5ක් සමහර තැන්වල 6ක් වෙනකන් ගොවිතැන් වෙලා නැහැ. හැබැයි මේ අවුරුදු 3 හමාරක කාලය තුළ ගොවිතැන් නොවුනහම ගොවියා නගා සිටවන්න රජය මොකද්ද කරේ කියලා ඇහුවොත්
ඕනෑම ගොවි මහතකින් දේශපාලන පක්ෂ බේදකින් තොරව කිසිම දෙයක් කරලා නෑ. දැන් වර්ෂාව ඇවිල්ලා තියෙන මම මේ අනික් කාරණා වලට ඉස්සෙල්ල මේක පොඩ්ඩක් විස්තර කරන්න චතුරා. දැන් අනික් පැත්තේ වර්ෂාව ලැබුණා. වර්ෂාව ලැබුණාම ආණ්ඩුව මොකද කරේ? දැන් අද වෙනකන් පොහොර සහනාධාරයේ නොලැබෙච්ච තැන් තියෙනවා. රුපියල් 500ට පොහොර ලැබෙන්නේ නැති තැන් අනන්තවත් තියෙනවා, ජලය තියෙනවා. දෙවෙනි කාරණාව මම දැක ජනාධිපතිතුමාත් කියනවා වර්ෂ ගණනාවකට පස්සේ කලාවැව වාන්දානවා කියලා. කලාවැව වාන්දම්මට අක්කර අඩි ලක්ෂකට වඩා වැවේ තිබ්බට අහිංසක ගොවියට තමන්ගේ කන්න හතර කරගන්න බැරුව අක්කර දෙකම අර වගා කරන්න රජේ පහසුකම් දුන්නේ නැහැ. වතුර දුන්නේ නැහැ. පොහොර ටික ලැබිලා නැහැ. අනිකුත් ඒ අවශ්‍යතා ලැබිලා නැහැ. ඒ හින්දා අදටත් ගොවි ජනතාව කෙරෙහි ඇල්මක් බැල්මක් බලන්න මේ රජය කිසි ආකාරයක කටයුතු කළා නැහැ. අනික් පැත්තෙන් චතුර ඊට වඩා බරපතල තැනකට ගියා. දැන් රජයෙන් ඒ අවශ්‍ය පහසුකම් ටික ලබා නොදෙද්දි වැස්ස පැත්තෙන් ආශිර්වාදයකුත් නැති වෙද්දි ගොවියෝ තමන්ගේ කුඹුරු විකුණලා එහෙම නැත්නම් කුඹුරු උකස් කරලා එහෙම නැත්නම් ණයට සල්ලි අරගෙන කිරිහරක් ගොවිතැන හේදුණා. දැන් අවසානයේ දැන් මොකද වෙලා තියෙන්නේ? මේ වෙනකොට මාසෙත් දවස් 45ත් අතර ප්‍රමාණයක් කිරි ගොවින්ට මුදල් ගෙවලා නැහැ රජය. එතකොට අර පැත්තෙන් කුඹුරු වගාවක් සිදු වෙන්නෙත් නැහැ. මේ පැත්තෙන් ඒ සියල්ල ගැන තියෙන අවධානය වෙනස් කළා කිරිහරක් පාලනයට ගියපු ගොවියන්ට රජයෙන් මුදල් ටික දෙන්නෙත් නැහැ. ඒ හින්දා පෞද්ගලික අංශයත් ඇවිල්ලා රුපියල් 40 ඉඳලා රුපියල් 64 දක්වා විවිධ මිලවලට කිරි ගන්නවා දැන්. හැබැයි රජය ගන්න ප්‍රමාණයට මුදල් ගොවියන්ට ලැබෙන්නේ නැහැ. ඒ හින්දා අද බරපතල දැනග තියෙනවා. නමුත් ඔබතුමාලා දැන් මෙහෙම චෝදනා කරනවා රජය මුකුත් කරන්නේ නැහැ මුකුත් කරන්නේ නැහැ. රජයේ පාර්ශවයෙන් ජනාධිපතිතුමාත් පහුගිය දවසක ප්‍රකාශ කරේ වැස්ස වහිනවා නම් නිකම්ම රටේ ආර්ථිකය සංවර්ධනය වෙනවා, දළදේශීය නිෂ්පාදිතය ඉහළ යනවා, මොන හරි දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් මේක ඔබතුමාලා එපක පැත්ත චෝදනා කරනවාද? ආණ්ඩුව පැත්තෙන් වතුරත් නැතුව ඉන්න වෙලාවක වුණත් අපහසුතාවයෙන් ඉන්නේ කන්න හතරක් නැහැ අපි වෙලාව බලමු. චතුර වර්ෂාවත් එක්ක ආර්ථිකයේ ඉබේ සංවර්ධනය වෙයි කියලා හිතනවා නම් වර්ධනය වෙයි කියලා හිතනවා නම් ඒක කිසිසේත්ම සිදු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ වර්ෂාවෙන් ජනතාවට ගොවීන්ට ප්‍රයෝජනය ගන්න නම් රජය අනිවාර්යයෙන්ම මැදිහත් වෙන්න ඕනේ. මැදිහත් වෙලා දැන් වැස්ස කුඹුරක් කරගන්න මුදල් ටික නැහැ. දැන් අමාරුවෙන් කුඹුර කරගත්තට තාම පොහොර ටික ලැබිලා නැහැ. එතකොට මොකද්ද මේ කන්නේ ඇති වෙන ප්‍රතිලාභය? එයින්දා කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම වර්තමාන ආණ්ඩුව අමතක කරලා තියෙනවා. අමතක කරලා අර තමන්ගේ සුපුරුදු අනික් පෞද්ගලිකරණය ජාතික සම්පත් විකිණීම හරහා මෙරට පාලනය කරන්න තමයි උත්සාහ කරන්නේ. එයින්දා ගොවියා ඉතාම අසරණ තැනක ඉන්නේ. ගොවියට පිහිට වෙන්න කවුරුත් නැහැ. රජයේ මැති අමතිවරුන්ගේ තමන්ගේ මැතිවරණ බලප්‍රදේශවලට යාගන්න බෑ. දැන් බලන්න මේ තරම් ප්‍රශ්න තියෙද්දි බඩු මිල අහස උස තියෙන. ජීවන වියදම අහස උසට ගිහිල්ලා තියෙන. බදු ගහනවා හැම තැනින්ම. අර පැත්තෙන් ආර්ථිකය කඩා වැටෙනවා. ආණ්ඩුව තව දුරටත් කිසිම දෙයක් නොකර ජාතික සම්පත් විනාශ කරමින් ණය ගන්නවා. ජාතික සම්පත් ටික විකුණනවා. මේ සියල්ල තියෙද්දි මොකද ආණ්ඩුවට තිබ්බ ලොකුම ප්‍රශ්නේ? ආණ්ඩුව අද මං හිතනවා මේ ඇමතිතුමාලා දෙන්න සතුටු වෙනවා ඇති කියලා. ආණ්ඩුවේ තිබිච්ච ප්‍රශ්නයක් රජය විසඳනවා. මොකද ඇමති ධූර 6ක් අදත් වැඩි කරනවා. මං අහන්නේ චතුර, මේ රටේ ජනතාවගේ කැකෑරෙන ප්‍රශ්න තියෙනවා. දැන් මේ කිසිම ප්‍රශ්නයකට උත්තරයක් නොදෙන ආණ්ඩුව ගැළපෙන්නේ නැති සංකල්ප දෙකක් එක්ක යන පක්ෂ කීපයක් එකතු වෙලා එකිනෙකාට ප්‍රතිවිරුද්ධ මත දරමින් අර එළහරක එක පැත්තකට යනවා, මීහරක එක පැත්තකට යනවා වගේ ප්‍රතිපත්ති ටික දරමින් ආණ්ඩුව ඇතුලේ තියෙන අර්බුදය විසඳගන්න හදනවා ජනතාවගේ වේදමේ. නමුත් වෙන්නේ නැති වැඩ තව තවත් හොඳට බලලා අධීක්ෂණය කරලා කරන්න මේ නියෝජ්‍ය මැතිතුරුන්ට හැකියාවක් නැද්ද? උදාහරණයක් විදිහට මොකද පහුගිය කාලේ වඩාත් හඬ නගපු විපක්ෂයේ සිට මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට අද නියෝජ්‍ය මැතිතුර හම්බ වෙන්නේ. චතුර, මේ අලුතෙන් නියෝජ්‍ය මැතිතුර දෙන්නේ රජයේ අවසාන කාලභාගයේනේ.
දැන් අවුරුදු තුනහමාරක් ඉවර වෙච්ච රජය අසන්තප්‍රතිය. තව අවුරුද්දක් කාලෙක මේ නොකරපු සියල්ල කරන්න මේ ඇලඩින්ගේ පුදුම පහන මේ ඇමතිවරුන්ට හම්බ වෙනවද? එහෙම හම්බ වෙන්නේ නැහැ. මේ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආණ්ඩුවේ ඇතුලේ ඉන්න අනිකුත් පක්ෂවල තියෙන පීඩණය තමයි පිට කරන්නේ. මේ පීඩණය පිට කරන්නේ හින්දා රජය සත්භාවයෙන් කටයුතු කරනවා නම් මේ මොහොතේ කල යුත්තේ ඇමත දුර වැඩි කරන එක නෙවෙයි. මේ අසාධාරණ බදු අය කිරීම ගැන නැවත සංශෝධනයක් ගේන එක. බඩු මිල ඉහළ යාම පාලනය කිරීම. රුපියලේ යගේ අසීමිතව වැඩි වෙනවා. රුපියලේ යගේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 160යි. 160 ඉක්මවා කියන්නේ චතුර අපේ රටේ ආනායනත් එක්ක මේ රටේ තියෙන හැම භාණ්ඩයක්ම මිල ඉහළ යනවා. මේ බර දරන්න වෙන්නේ ජනතාවට. ඊළඟට ආණ්ඩුව ණය ගන්නවා. මම ඊළඟ වටේ කියන්නේ දැන් අගමැතිතුමා කියනවා කාලය අවසන් වෙහින්ම ස්තුතියි. මේ අගමැතිතුමා කියනවා ණය බරින් මිරිකිලා කියලා. මේ ණය වල තද කරේ මේ ආණ්ඩුව හිර කරේ වර්තමාන ආණ්ඩුව රට හිර කරේ. එහෙනම් මම ඊළඟ වටේදී මේ සම්බන්ධයෙන් ඔබට කියන්නම්. වෙහින්ම ස්තුතියි. දයාගමගේ අමතුමා ප්‍රාථමික කර්මාන්ත ශාස්ත්‍රය සම්බන්ධයෙන් කතා කරද්දී මේ කියන ප්‍රශ්නෙට යම්කිසි පිළිතුරක් දෙන්නට විශේෂයෙන්ම කර්මාන්ත ශාස්ත්‍රය ශක්තිමත් කරන්නට ඔබතුමා කිසි වගකීමක් තිබෙනවා. ඉතින් මේ ඩොලරය 160ට යන එක ඔබතුමාලා ව්‍යාපාරිකයෝ විදිහටත් ඒ වගේම මේක අමාත්‍යරුන් විදිහටත් මේ කොහොමද විග්‍රහ කරන්න ඉදිරියේදී මේ තත්වය පාලනය කරන්න යම් කිසි කටයුත්තක් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ විදිහටම පවතින ඉඩ හරින එකද කරන්න වෙන්නේ? චතුර දැන් මේක ගැන කතා කරනකොට ඩොලර එක රුපියල් 160කට ගිහිපු එක ගැන එක පැත්තකින් මම සතුටු වෙනවා, එක පැත්තකින් මම දුක් වෙනවා. මොකද මම දුක් වෙන්නේ අපේ රටේ අනිත් රටවල් එක්ක අපි සසඳනකොට අපේ රටේ මුදල බාල්දු වෙනවයි කියලා කියන්නේ ඇත්තටම අපේ රටේ අනිත් රටවල් එක්ක අපි බලනකොට අපේ තත්ත්වය පහත යෑමක්. අපි පොඩි කාලේ අපි ඉස්කෝලේ යනකොට ජපන් බඩු හරි බාල බඩු කියලා තමයි අපි කතා කරේ. ඒ දවස්වල පැන්සල් ඒ වගේම කටර් ඔය මේ පොඩි පොඩි දේවල් ජපානෙන් ආපුවම අපි කැමති ඒවා ගන්න. හැබැයි ඒවා බාල බඩු හැටියට තමයි අපි සාමාන්‍යයෙන් සමාජගත කරේ. නමුත් කාලයක් යනකොට ජපානයෙන් ආපු බඩු ඉතාමත්ම හොඳ තත්ත්ව බඩු ආවා. ටික ටික ඒ වගේ බඩුවල ගාණත් වැඩි වෙන්න පටන් අරගත්තා. ඊට පස්සේ ආයි චීනෙන් ඊට පස්සේ අපි දැන් මෑත යුගයේ අපි අරගත්තොත් එමු දැන් මෑත යුගයේ නෙමෙයි දැනට අවුරුදු 10කට විතර ඉස්සෙල්ල අපි අරගත්තොත් චීනෙන් ආපු බඩු අපි බොහොම බාල බඩු කියලා ඉවර වෙලා අපි කතා කරා. නමුත් අද චීනයේ ඕනම තරාතිරමක බඩුවක් නිෂ්පාදනය කරන්න පුළුවන් තත්ත්වයට අදපත් වෙලා ඇමරිකාවට දෙවනි ආර්ථිකය හැටියට ඇවිල්ලා තියෙනවා. හැබැයි තව අවුරුදු කීපකින් මම හිතන්නේ මේක 2020ටත් මත්තෙන් ඇමරිකාව පරාජය කරගෙන චීනය අනිවාර්යයෙන්ම ඉදිරියට යනවා. එතකොට දැන් මෙතනදී දැන් ඒකයි මං කිව්වේ දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ඒක මොකද්ද කරේ? දිගට හරහාට පිටරටින් ණය අරගත්තා. ඩොලර් වලින් ණය අරගන්නවා. ණය අරගෙන මේක විනද පොලට මේක ක්‍රියා කරන්න දුන්නේ නැහැ. ඩොලර් එක එකතන තියාගෙන රුපියල් 110 මේගොල්ලෝ ඩොලර් දිගට හරහාට මාකට් එකට දැම්මා. ඩොලර් එක ඒ ගානේ තියාගන්න මාකට් එකට දැම්මා. ඒකේ ප්‍රතිඵලය මොකක්ද උනේ? 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට බාර ගන්නකොට අපේ ආර්ථිකයෙන් 38% තිබුණු අපනයන ආදායම 12% වෙනකන් වැට්ටුවා එතුමා 2015 වෙනකොට. ගැන 2014 අන්තිම වෙනකොට මේක 12% වැටුණා. මොකද්ද මේකට හේතුව? දැන් අපි රටක් දියුණු වෙනවා කියලා කියන්නේ අපේ ලංකාවේ වෙළඳපොළ හරි පොඩි. ලෝක වෙළඳපොළත් එක්ක බලනකොට. මොකද මිලියන 22යි. එතකොට මේක බොහොම කුඩා වෙළඳපොළක්.
එතොට ඒකෙමුත් මිලියන දෙකක් දෙකහමාරක් විතර පිටරටවල් වල ජීවත් වෙන්නේ. එතොට අපේ රටේ බඩුවක් නිෂ්පාදනය කරලා අපිට කවදාක්වත් ඒ ව්‍යාපාරයකට එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවකට පවතින්න පුළුවන්කමක් නැහැ. එතකොට දැන් අපේ රටත් එක්ක අපි සංසඳනකොට විශේෂයෙන්ම බෞද්ධ රටක් වෙන තායිලන්තේ ගත්තොත් එහෙම 80% විතර ඒගොල්ලන්ගේ දැන් ආර්ථිකයෙන් අපනයන ආදායමක් තමයි ඒගොල්ලෝ ලබාගන්නේ. එතකොට ඒකට සංචාරක ව්‍යාපාරය එකතු වෙන්නේ නැතුව දැන් සංචාරක ව්‍යාපාරය ගත්තොත් මට මතකයි දැනට අවුරුදු 10කට ඉස්සෙල්ලා සංචාරකයෝ ලක්ෂ 100යි රට්ටාවේ. නමුත් දැන්ට අවුරුදු 2කට ඉස්සෙල්ලා ඒගොල්ලෝ ලක්ෂ 300 ඉක්මවලා ගියා. ඒතර සංචාරක ව්‍යාපාරෙමුත් විශාල විදේශ විනිමයක් තායිලන්තයට එනවා. අපි වියට්නාමේ වගේ රටක් අරගත්තොත් වියට්නාමෙත් දැන් ඉතාමත්ම දියුණු තත්ත්වයට පත් වෙමින් යනවා. දැන් සාමාන්‍යයෙන් අපනයන ආදායම අපි අරගත්තොත් ඒ රටවල් වල අපනයන ආදායම අවුරුදු 5කට සැරයක් දෙගුණයක් වෙලා තියෙනවා. බංගලාදේශය, වියට්නාමය, තායිලන්තය මේ රටවල් තුනම. නමුත් අපිට අපනයන ආදායම දෙගුණයක් කරන්න අවුරුදු 15ක් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 15කදී ඒ රටවල් ඒගොල්ලන්ගේ අපනයන ආදායම 8 ගුණයකින් වැඩි කරලා තියෙනකොට අපි වැඩි කරලා තියෙන්නේ 2 ගුණයකින් විතරයි. එතකොට රාජපක්ෂ ආණ්ඩුව දැන් මේ රට සංවර්ධනය කරයි කියලා ඔබතුමාලගේ මාධ්‍යිනුත් මේ ටෙලිවිෂන් වලින් අපි දැක්කේ රට සංවර්ධනය කරන අයුරු. අම්බන්තොට වරාය වගේවා දෙපාරක් තුන්පාරක් විවෘත කරලා පෙන්නුවා. මත්තල ගුවන් තොටුපළ වගේවා විවෘත කරලා පෙන්නුවා. නමුත් කරපු දෙයක් අන්තිමට නෑ. ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? දැන් බලන්න මේක මේ සමීප ස්ථානක අපිට. දැන් මෙතන ගත්තොත් එීම මේකේ මේ පැහැදිලිව මේක බලා ගන්න පුළුවන් කොහොමද මේ අපේ රටේ ණයයි පොලියයි මේ විදිහට වැඩි වෙලා තියෙන්නේ කියලා. ණයයි පොලියයි ගෙවන්න ඕන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මේ තියෙන්නේ අපේ රජයේ ආදායම. එතකොට අන්තිමේදී 2014 වෙනකොට රජයේ ආදායම මදි ණයයි පොලියයි ගෙවන්නේ. එතන මෙන්න මේක තමයි ඇත්ත தත්ත්වේ. එතකොට දැන් අද බලන්න. දැන් අද මේක කොයි විදිහටද ආදායම වැඩි වෙලා තියෙන්නේ කියලා. ඒතර අපි මේ රට බාර ගන්නකොට රජයේ ආදායම එකයි ණයයි ගත්ත රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණයයි පොලියවත් ගෙවා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. සම්පූර්ණ මේ ඔය බදු 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 කියලා වෙලා කෑ ගැව්වට මේ බදු ඔක්කොම ටික එකව කළා. වැට් එකයි මේ ඔක්කොම එකව කළත් අපිට ඒ ණයයි පොලියවත් ගෙවා ගන්න පුළුවන් තත්ත්වයක් නැති වුණා. ඒතර මේ පැත්තෙන් බලන්නේ දැන් මේ අරන් තියෙන විදේශ ණය ප්‍රමාණය කොච්චර කරන් තියනවද කියලා ඉවරයිලා. දැන් මේක ගත්තම පේනවා මේ තියෙන්නේ 2014 අවුරුද්ද. එතකොට මේ 2015 අපි ඩොලර් බිලියන 1828ක්. එතකොට ආයි 2016 ඩොලර් බිලියන 1000 ඩොලර් මිලියන 1604ක්. එතකොට දැන් මෙතනදී ආයි 2017 දී බිලියන 2.132ක්. එතකොට මේවා අපි ඔක්කොම මේ ගත්ත ණය රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණයයි පොලියයි තමයි අපි ගෙවලා තියෙන්නේ. අද වෙනකොට චතුර අපිට පුළුවන් වෙලා තියෙනවා මේ ණයයි පොලියයි විතරක් නෙවෙයි අපිට දැන් යම්කිසි ආදායම ටිකක් වැඩි කරගෙන රට සංවර්ධනය කරන තැනට අපි සැලසුම් කළා. අපේ සැලසුම් මේ අවුරුද්දේදී ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වයකට ගෙනල්ලා තියෙනවා. මම මේකේ අනිත් වෙලාවේදී මම පෙන්නන්නම් රටේ ආර්ථිකයේ ඇත්ත තත්ත්වය මොකද්ද. එතකොට මෙතනින් එහාට අපි කොහොමද මේක උස්සගෙන අරගෙන යන්නේ කියලා. හොඳයි බෙහෙන්ම ස්තුතියි. ගත්තු ණයත් එක්ක කොහොමද රට ඉදිරියට ගෙනියන්නේ කියලා, කොහොමද මේ ණය ගෙවන්නේ කියලා කියන්න කියලායි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අහලා තිබ්බේ. හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශ කළා තිබුණේ යුද්ධය ඉවර කරපු මට බදු අඩු කරන්න බැරි කමක් නැහැ කියලා. අපි ඒ කතාවත් එක්ක විස්තර අහමු. මේ විරාමෙන් පස්සේ ඔබට පුළුවන් www.facebook.com/
අද දෙරන නිියස් ලයි ෝස්සේ ඔබට බාන පුළුවන් අදන්න 24/7 අපේ ප්‍රෝත්ති නානිකාවෙන මේ සජීවී විකාශය වාද පිටිය ඔබට තොරතුරු කියන්නට පුළුවන් අපිට ප්‍රශ්නම් කරන පුළුවන් කිහිපයක් පමණක් අපි අයට සූදානමිකිරිය තිත්කන්න අපි කෙටි විරාමකටය වුණ. වැලි වාද පිටිය සමඟ සම්බන්ධ වෙන්නේ අපි පළමු වටේ කියපු කාරණා කිහිපයක් පිළිබඳව මතු කරන්න සූදානම්ෙන් ඉන්න මේ වටේ මේක සංවාදශීලී වටේ අපිට කතා කළ මේ සංවාදය ඉදිරියට ගෙන යන්න පුළුවන් විශේෂයෙන්ම මේ රජයට චෝදනා එල්ලවීම ගැන කරුණාරත්න පරණවිතාන නියෝජ්‍යමත්තුමා සඳහන් කර සිටියා. මේ රජයට චෝදනා ඔබතුමල්ලා දිගින් දිගටම එල්ල කරාට පහුගේ කාලවකවානුවේ ඔබතුමල්ලාගේ කාලවකවානුවේ තිබුණු දේවල් වලට වඩා යම් කිසි සහන පැකේජයක් ලැබිලා තියෙනවා. එකක් ජනතාවට තෙල් මිල සම්බන්ධයෙන් සහනයක් ලැබුණා. අවුරුදු දෙකකට ආසන්න කාලයක් රාජ්‍යංශයේ වැටුප් වැඩිවීමක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම ගැබිනි මාතාවන්ට දෙන සහනයන් මේ අනාදී වශයෙන් ගත්තාම පෙළ ගැස්සුවොත් ගොඩක් සහන වශයෙන් ආණ්ඩුව ලබා දීපු දේවල් තියෙනවා. නමුත් සුභසාධනය සෑහෙන සුභසාධනයක් කරලා තිබෙනවා කියලා නියෝජ්‍යමත්තුමා සඳහන් කර සිටියා. ඔබතුමාලා විපක්ෂයක් විදිහට මේක පිළිගන්න සූදානම්ද? චතුර ඒක මට වැඩිය මේ රටේ ජනතාව දන්නවා. අද ජනතාවට මූණ දෙන්න වෙලා තියෙන තත්ත්වය ගත්තොත් ඔය සහනවල තත්ත්වය මැනවින් පෙනේවි. ඒ හින්දා මම ඒකේ උත්තරේ දෙන්නම් මගේ කරුණු කීපේ ඉදිරිපත් කළා. එකක් තමයි චතුර දැන් සංඉන්දියාව ගැන බොහෝම වැඩිපුර කතා කරන කාලයක්. අපි දැක්කා විශ්වමඩු ප්‍රදේශයේ හමුදා නිලධාරියෙක් විශ්‍රාම ගනිද්දී ඒ දෙමළ ජනතාවගේ බොහොම උණුසුම් ආදවණීය හැඟීම් ඒ හමුදා සොල්දාදුවත් එක්ක බෙදාගත් ආකාරය. ඒ වගේම හැඟීම් උතුරේ නන්දිකඩාල් කලපුවේ සිට ඒ මානුෂික මෙහෙයුමේ දිගටම හමුදාව පිළිබඳ සාමාන්‍ය ජනතාව තුළ ශාල ගෞරවයක් ඉතිරි වෙලා තිබ්බා. ඒ හමුදාව කරපු මහා දැවැන්ත කාර්යයත් එක්ක. හැබැයි අවාසනාවකට මේ ආණ්ඩුවේ පැහැදිලිව හමුදාව සම්බන්ධයෙන් හමුදාව ආරක්ෂා කරනවා, නැවත කොටි පුල්ලි වලට නටන්න ඉඩ දෙන්නේ නැහැ, මේ වගේ ලොකු වාග්මාලා ප්‍රකාශ කරලා ආවා. නමුත් අවසානයේදී මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? එක පැත්තකින් 2014 මාර්තු මාස 21 වෙනිදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් තහනම් කරන ලද පුද්ගලයන් 424ක්, ඒ වගේම සංවිධාන 19ක්, අංක 1856 LA 41 කියන ගැසට් එක මගින් නැමැත්තුමා LDT සංවිධානයට සම්බන්ධ ඍජුහා වක්‍ර සංවිධාන 19ක්, ත්‍රස්තවාදී ලෝකයේ ත්‍රස්තවාදී සංවිධාන පුද්ගලයන් 424 දෙනෙක් බෑන් කරලා තිබුණා. දැන් මේ ආණ්ඩුව ආවයින් පස්සේ ඒ තහනම නිදහස් කරලා තියෙනවා 2015දී. ඔන දීපු තුටු පඳුරු මහා ලොකුවට ලෝක සාමය ගැන කතා කරලා ඇවිල්ලා අද ලෝක සාමයටම තර්ජනයක් වෙන පුද්ගලයන් නිදහස් කරලා තියෙනවා. ඊට පස්සේ මොකද කරේ? ඊට පස්සේ රටක කීර්තිය, මොකද අපේ හමුදාව කරේ මානුෂික මෙහෙයුමක්. දැන් මෙතන ඉන්න අපි කවුරු ගෙදෙට්ට ගිහිල්ලා හොඳට නිදාගත්තා. හැබැයි හමුදා සොල්දාදුවන්ට ඒ නිින්ද හම්බුන්නේ නැහැ. ඔවුන් කැලේට වෙලා ඔවුන් තමන්ගේ ජීවිතය පිළිබඳව විශ්වාසයක් තිබුණේ නැහැ. කැලේට වෙලා කුණ්ඩැල්ලොත් එක්ක මදුරුවොත් එක්ක ඉන්න ගමන් කොයි වෙලේ උණ්ඩයක් එහා පැත්තෙන් එයිද, කොයි වෙලේ මෝටාර් ප්‍රහාරයක් එයිද කියලා විශ්වාසයක් නැතුව තමයි හිටියේ. එහෙම ඉඳලා මහා කැපකිරීමක් කරලා යුද්ධෙ දිනා දීලා අවසානයේදී මොකද වුනේ? අවසානයේදී ජාත්‍යන්තරයේදී හමුදාවට විරුද්ධව චෝදනාවක් එද්දී අපේ ආණ්ඩුවේ, මේ ආණ්ඩුවේ හැසිරීම ඉතාම නිඳිතයි. පළවෙනි දේ තමයි 31 යෝජනාව මගින් මේ අපිට විරුද්ධ පරීක්ෂණයකට අපිම අතදා ගන්නවා, මේ ආණ්ඩුවම අතදා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒහා දිගු ක්‍රියාවලියකට ශ්‍රී ලංකාව තුළ පරීක්ෂණ ක්‍රියාවලිය දිගහැරෙන්න ඉඩ දෙනවා. විශේෂ කණ්ඩායම ඇවිල්ලා හමුදා කඳවුරු පරීක්ෂා කරනවා. ඊට අමතරව ඔවුන්ගේ ඉල්ලීම් මත හමුදාවට විරුද්ධව 50 කිහිපයක් සම්මත කර ගන්නවා.
කියන්නේ එක පැත්තකින් දැන් පළවෙනි පනත තමයි අතුගුදහන් වූවන්ගේ කාර්යාල පනත. ඇත්තටම සාක්ෂි ආඥා පනතට නොසලකා චෝදනා ගුණ කරන්න පුළුවන් ෆැක්ටරියක් නිර්මාණය කරන්නට චෝදනා ෆැක්ටරියක් හමුදාවට විරුද්ධව ගොඩනගන්න තමයි මේ අතුගුදහන් වූවන්ගේ කාර්යාල පනත සම්මත කළේ. දෙවෙනි එක තමයි අතුගුදහන් වූවන්ගේ ප්‍රඥප්ති පනත. ජාත්‍යන්තර ප්‍රඥප්තිය බලාත්මක කරන ඒ පනත. ඒකට ඒ පනත අනුව ගත්තත් සම්මුති රාජ්‍යයන් ඉල්ලීමක් කළොත් පමණයි ඒ පිටුහල් කිරීම කරන්න සිද්ධ වෙන්නේ. ඒකට දැන් සම්මුති රාජ්‍යයන් මේකට අත්සන් කළා 53ක් තියෙනවා. නෝර්වේ මම දන්න විදිහට එක්සත් ජනපදය මේකට අත්සන් කළා නැහැ. ඒ නිසා ඔවුන් ඉල්ලීමක් කළොත් පිටුවන් කිරීමට අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේ ආණ්ඩුවේ තියෙන දීනකම, මේ ආණ්ඩුවේ තියෙන නිවටකම, මේ ආණ්ඩුවේ මේ හමුදාව කරෙහි දක්වන ද්වේෂය, වෛරය, ඒ වගේම මේ ආණ්ඩුව දෙමළ ඩයස්පෝරාව මොනතරම් නටවනවද කියන එකට හොඳම උදාහරණය තමයි පහුගිය රණවිරු දවසේ මැයි මාසේ 18 වෙනිදා. මැයි මාසේ 18 වෙනිදා ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ යෝජනාවේ නොතිබු දේවලුත් පනතකුත් සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එක්සත් ජාතීන්ගේ යෝජනාවේ ඉල්ලලා තිබෙත් නැහැ. ඉල්ලලා තිබෙත් නැහැ. ඉල්ලපු නැති දේවල් දෙනවා. මේක තමයි දීනකම නිවටකම. 2002 ගෙනාවු පනතක් මේ පනතට සංශෝධන 22ක් ගේන්න දැන් ආණ්ඩුව කටයුතු කරමින් යනවා. ඇයි මේ සංශෝධන ගේන්නේ? මේ සංශෝධන ගෙනාවුවාම දැන් මේ සංශෝධන ගේන එකත් ආණ්ඩුව විලාසිතාවක් කරගන්නේ. දැන් මේ කට්ටිය මම ඒකයි කිව්වේ යහපාලනය ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන බොහෝම ඉහලින් කතා කළා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වා පළාත් සභා ඡන්දේ කල් දාන්න බෑ කියලා. දැන් මෙතුමල්ලා කරපු ක්‍රමයේ යහපාලනයට එකඟද? මෙතුමල්ලා කරපු ක්‍රමයේ කාන්තා නියෝජනයක් ගැන ප්‍රශ්නයක් මතු කරගෙන පනතේ තිබ්බේ මම දන්න විදිහට පිටු දෙකයි නේ. පිටු දෙකයි පිටු 33ක් තව. එකතු කරලා පළාත් සභා ඡන්දේ අදටත් නැහැ. ඔබතුමා නැගෙනහිර පළාතේ. මට කියන්න කවද්ද පළාත් සභා ඡන්දේ තියෙන්නේ කියලා? ඔබතුමාට උත්තරයක් දෙන්න බෑ කවද්ද තියෙන්නේ කියලා. උත්තර දී ගන්න බෑ රජයේ කැබිනට් අමිති කෙනෙක් කියලා. ඒ ඔබතුමාගේ වරද නෙමෙයි. ඔබතුමාගේත් වරද තමයි. ඉතින් මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න පුළුවන් ප්‍රශ්න ඕ පුළුවන් යමු කාට. කිසි ප්‍රශ්න නෑ මුසල්මිත් මන්ත්‍රීතුමා. මේ ඔබතුමා කියන විදිහට දැන් මේ පළාත් සභා ඡන්දය ගැන අපි කතා කරනවා නම් ගිය රජයේ මොකද්ද කරේ? ගිය රජයේ පළාත් සභා ඡන්ද කෑලි 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 වලට කඩලා රටේ ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන්. රටේ ඔබතුමා ගිය රජයේ ආම මයින්දාලේ පළාත් සභා ඡන්දයක් පළාත් සභා ඡන්දයක් අපි එකවර තියන්න ඕනේ ඇත්තටම. එකවර තියලි ඉවර වෙලා එතකොට රටේ වියදම ඔක්කොම අඩු කරන්න පුළුවන්. මේ වියදම් ප්‍රශ්නයක් නෙවෙයි අධිකරණයෙන් එපා කියද්දී මේ රටේ දැන් තමුන්නාන්සලා මහා යහ පාලනේ ਸਰව දේවතාවෝනේ. එහෙමද ආවේ 2015 අපි මේ කෙලින්ම ඒකාධිපති වියරුවෙන් ඉන්න මිනිස්සු තමුන්නාන්සලා යහ පාලනේ සුපිරි බඩු ටික තමුන්නාන්සලට ගැළපෙන්නෙම නැහැනේ. මෙහෙම අධිකරණයෙන් එපා කියලා තියෙද්දි මේ වගේ පනතක් සූක්ෂම ලෙස වෙට්ටු දාගෙන මෙහෙම පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් මම එක ප්‍රශ්නය ඇහුවේ තමුන්නාන්සලට උත්තර නැහැ. මොකද්ද? පළාත් සභා ඡන්දේ කවද්ද? දින නැහැ. ඉතින් මහජන පරමාධිපත්‍ය කල් දා ගන්නවා නම් තමුන්නාන්සලා ඊට පස්සේ මොකද උනේ? ඒ නිසා රණවිරුවන්ව නිග්‍රහ කරන්න, රණවිරුවන්ව පාවලා දෙන්න තමුන්නාන්සලා මොනතරම් දුෂ්ට මනසකින් ක්‍රියා කළාද කිව්වොත් මැයි 18 වෙනිදා රණවිරු දිනේ තමයි පනත ගෙනාවේ. මැයි 18 වෙනිදා. ඇයි මේ? තමුන්නාන්සල වෙනුවෙන් අත්පා පූජා කරාටද? තමුන්නාන්සල වෙනුවෙන් ජීවිත පූජා කරාටද? අද තමුන්නාන්සලත් ඇමතිවරු වශයෙන් මේ රටේ නිදහස යන්නේ මේ මිනිස්සු මැරිච්ච හින්දා. මේ මිනිස්සු ජීවිත පරිත්‍යාගයෙන් ජීවිතයේ අභියෝගයක් අරගෙන කටයුතු කරපු හින්දා. ඉතින් ඒ හින්දා දැන් ඒ මිනිස්සුන්ව ජාත්‍යන්තර අධිකරණයට පාර දෙන තමුන්නාන්සලගේ ආණ්ඩුවම එකඟ වෙලා බෙල්ලට තොණ්ඩුවක් දාගෙන තියෙනවා. ඉතින් මේවා මේ සමහර පක්ෂ ඉන්නවා ජාතිකවාදී පක්ෂ. එන ජාතිකවාදී බෝඩ්. හැබැයි ආණ්ඩුවෙන් කරන රණවිරු දඩේමට කටවහලා ඉන්නේ. ආණ්ඩුවෙන් කරන ෆෙඩරල් ව්‍යවස්ථා ඒවයිද කටවහගෙන ඉන්නවා. වෙන මොනවා හරි ආයෙදි නිකන් ලොරි ටෝක් දීගෙන එනවා. ඒ නිසා අපි කියන්නේ ඉතා පැහැදිලිව චම්පික රණවක ඇමතිතුමා මම පැහැදිලිව කියනවා චම්පික මගේ ළඟ වොයිස් කට් එක තියෙන ඕන්නම් දාලා දෙන්න. චම්පික රණවක ඇමතිතුමා නම් කරා අගමැතිතුමා බැඳුම් කර වග මගඩියේ වගකීම බාරගත යුතුයි කියලා. මම දැන් තියෙන වොයිස් කට් එක ඕන්නම් මෙතන දාන්න. එතකොට එහෙම කියලා අගමැතිවරයාට මහ බැංකුව බැඳුම් කර සම්බන්ධයෙන් ආපු විශ්වාස භංගෙදි මොකද්ද කරේ?
ජාතික හෙළවරුමේ විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දුන්නා. හොඳයි. ඔන්න ඔන්න භූමිකාව. මේ කාලය අවසන් පැහැදිලි අපි කියන්නේ මේ නාටකයේ මේ රංගනේ හඳුනා ගන්න. මේ රංගනේ හඳුනා ගන්න. මේ යන්නේ දෙමළ ඩයස්පෝරාවේ ඌමනාවට අපේ තියෙන සියලු දේවල් සින්නක්‍රව විකුණන එක සහ සියලු අපේ තියෙන හොඳයි කාලය අවසන් ජාතික වස්තුන් විකුණන එක සහ අපේ රණවිරුවන් පාවා දෙන එක තමයි මේ සිද්ධ වෙන්නේ. මොහොමඩ් මුසම්මිල් මහත්මයා යොමු කර ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්න සුදුසුම කෙනෙක් ඉන්නවා මෙතන. ඒ කියන්නේ ජාතික හෙළවරුමේ වෙනුවෙන්ම කතා කරන්න බලන් කරුණාරත්න පරණවිතාන මහත්මයා මොකද්ද මේ එළගෙන චෝදනාව? ඇයි අගමැතිතුමා ආරක්ෂා කරන්න හදන්නේ අගමැතිතුමාණන් චෝදනාව එල්ල කරලා? පළවෙනිම කියන්න ඕනේ මේ චතුර මම මේ සංවාදයේ ආරම්භ කළා වගේම තුට්ටු දෙකේ මට්ටමට මම දාන්න කැමති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මම බලාපොරොත්තු වුණා මේ මුසම්මුල් මන්ත්‍රීතුමා ඊට වැඩිය ටිකක් බැරෑරුම කරුණු ඉදිරිපත් කරයි කියලා. අපි හැමදාම දකින ගාලගෝට්ටියට මේක අදිනවා වගේ පෙනෙන්න තියෙන නමුත් මම ඒකට වැටෙන්නේ නැහැ. අපි කරුණු කීපයක් පැහැදිලි කරගමු. අපේ ස්ථාවරයේ උනේ බඳුන් කරේ වරද්දක් වෙලා තිබෙනවා. එම නිසා ඒට වග කිය යුත්තෝ නීති හමුවට ගේන්න ඕන කියන එකයි. ඒකට අදාළ කරන ඒ නීතිමය වූයේ හදන්ට අපි පාර්ලිමේන්තුව ඇතුළෙත් එළියෙත් අපි අරගල කරනවා. ඒ නිසා තමයි අපි අලුත් උසාහි පද්ධතියක් හදන්ට නීතිය සම්මත කරන්න අපි පැත්තේ ලොකු දායකත්වයක් අපලා බෙදුනේ. විතරක් නෙවෙයි වට විරුද්ධව සමහර වෙලාවට ඔය ඕවා ගැනම කතා කරන අය ඒ නීති ගේනවටත් විරුද්ධ වෙලා විච් වෙලා අපි ඒවටත් විරුද්ධ උසාවි ගිහිල්ලා ඒවා අපි සකස් කරලා තියෙනවා. ඉතින් බැඳුම් කරේ චූදිතයන් ඉක්මනට උසාවියට ගෙනහැල්ලා වර්ධකරුවන්ට දඬුවම් දෙන්න ඕනේ කියන එක තමයි අපි අදහස. එතන වරද්දක් වෙලා තියෙනවා. රටේ අගමැතිවරයාට විශ්වාස භංගයක් කියලා කියන්නේ ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංගයක්. ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංගයකට ආණ්ඩුවක් සහයෝගය දෙන්න සිරිතක් නැහැ. එමනම් අපි ආණ්ඩුවෙන් අයින් වෙලා ඒකට අය විරුද්ධව ඡන්දෙ දෙන්න ඕනේ. අපේ ස්ථාවරුනේ බැඳුම් කරේට බැඳුම් කර චෝදි ප්‍රශ්නයක් යමු කරන්න පුළුවන්. ප්‍රශ්නයක් විතරයි. එතකොට ඔබතුමාගේ ඇමතිවරයාම අගමැතිවරයාට චෝදනාවක් කරනවා කියන්නේ ඒකත් ආණ්ඩුවට විරුද්ධ චෝදනාවක් තමයි. අපි කියන්නේ ඒ චෝදනාලත් පුද්ගලයාමනේ ඔබතුමා නෑ ඒක මෙතන දෙකක් තියෙනවානේ. මෙතන දෙකක් තියෙන පැහැදිලිවම බැඳුම් කරේ සම්බන්ධයෙන් අපි කියන්නේ බැඳුම් කරේ විතර වංචාවක් වෙලා තියෙනවා නේද? ඒක වග කියුත්තු නීතිය හමුවේ. නීතිය හමුවට ඉදිරිපත් කළා වරද්දක් වෙලා තියෙනවා නම් එයාට දඬුවම් දෙන්න ඕනේ කියන එක. ඒක එකක්. ආණ්ඩුව කරගෙන යනවා කියන එකේ බැඳුම් කරේ කියන එක කාරණාවක් විතරයි. එතකොට මේ සමස්ත ආණ්ඩුව සම්බන්ධයෙන් අපි කල්පනා කළේ අගමැතිවරයාට විරුද්ධ විශ්වාස භංගය යෝජනාවක් කියලා කියන්නේ ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංගය යෝජනාවක්. ඒකෙදී අපි ආණ්ඩුව ඉන්න හැට අපි ඒකට සහයෝගය දෙන්නේ නැහැ කියන ස්ථාවරය අපි හිටියේ. අපේ අදහස ඊටාම පැහැදිලි. තව ගොඩක් අය හිටපු අදහස එහෙමයි. ඒක තමයි අපේ ස්ථාවරය. ඊළඟ කාරණාව තමයි මේ දැන් මුසල්මිල් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන මේ ආණ්ඩුව හමුදාවට විරුද්ධයි. හමුදාවට ඉරිය දුෂ්ට වෛරයකින් මේ ආණ්ඩුව ඉන්නවා. රණවිරුවන්ට විරුද්ධයි. මේ ලබාගත් යුද ජයග්‍රහණය පාවල දෙන්න වැඩ කරනවා වගේ මේ සාමාන්‍යයෙන් විපක්ෂ වේදිකාවේ මාධ්‍යවල හැමතැනම මේ හන්දියක් ගානේ ඇහෙන කතා ටික තමයි මේ මෙතන කිව්වේ. මම කියන්නේ එහෙම කතා කරන්න එපා. අපි ඊට වැඩි ටිකක් බැරෑරුම මේ කාරණේ කතා කරමු. අතුරුදහන් වීමේ කාර්යාලය පිළිබඳ ඒ පනත ඒ නීතිය අතීතයට බලපාන නීතියක් නෙවෙයි. පැහැදිලිවම ගත්තා අතීතයට බලපාන නීතියක් නෙවෙයි. මේ රටට බැහැ කරන්න පුළුවන් කියන්නේ. ප්‍රශ්නයක් සංවාදයක් අපි වැදගත් තියෙනවා. මුතුමාලා හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයා බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා මේක අතීතයට බලපාන පදි තමයි සකස් කරලා තියෙන්නේ. මුසාමිල් මන්ත්‍රීතුමා එක එක්කෙනාට මෙහෙම ගොඩාක් වෙලාවට අපි අධිකරණ ඇමතුමා වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා කියලා නෙවෙයි. අපි බලමු මේ රටේ නීතිමය වොහුවේ කියලා. මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ රටේ මූලික නීතියට අනුව මේ රටේ අතීතයට බලපාන නීති හදන්න බෑ. පාර්ලිමේන්තුව හදන්න බෑ මේ රටේ. ඒකයි මේ රටේ නීතිමය තත්ත්වේ. එතකොට ඒක ගැන විවිධ අර්ථකථන විවිධ තමන්ගේ අදහස් දැන් ඔබ ඉදිරිපත් කරනවා වගේ අදහස් ඔබ මේ ආණ්ඩුව හමුදාවට විරුද්ධ වගේ අදහස් ඉදිරිපත් කරනවානේ. ඒ වගේ අදහස් මේ පනත විරුද්ධව කියන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවෙත් මේක කතා කළා. විමල් වීරවංශ මහත්මයාත් ඔය කතාව කතා කරනකොට මම නැගිටලා උත්තර දුන්නා. කතා කළා අපි කිව්වේ ලංකාවේ පාර්ලිමේන්තුවට ඉතාම පැහැදිලි. මෙන්න මේක කවුරු හරි අභියෝග ලක් කරන මං කියන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවට බෑ අතීතයට බලපාන විදිහට අපරාධ නීති හදන්න. සිවිල් නීති හදන්න පුළුවන්. අපරාධ නීතියට බලපාන ඒ නීති මොකුත් හදන්න බෑ. නියෝජ්‍යවතුමා අවස්ථාවක් දෙන්න මට වෙලාව බලන්න.
බලපාන අපරාධ විමර්ශනය කරන්න බෑ. මේක ඇවිල්ලා තියෙන්නේ අපේ රටේ අනාගතයේදී මේ වගේ සිවිල් යුද්ධ කලකෝලහල ඇති වෙනකොට පුරවැසියන්ගේ ආරක්ෂාව උදෙසා. මේක හොඳ නීතියක්. නමුත් මේක විශාල වැරදි අර්ථකථනවලට ලක් වෙලා තිබෙනවා. ඒ වැරදි අර්ථකථනවල එකක් තමයි මුසම්මිල් මන්ත්‍රීතුමා ඉදිරිපත් කළේ අපි ඒක නිවැරදි කරගමු. මෙහෙම එකක් කරන්න බෑ. මම ඒක ඔබතුමා කියපින්ද කමක් නැද්ද? මැදිහත් කියන්න. මේක ජාත්‍යන්තර ප්‍රඥප්තියක් තමයි බලාත්මක කරන්නේ. එතකොට ඒ නීතියේදී මූලික නීතියේදී ලංකාව ඇතුළේ කෙසේත් ඒ මූලික නීතියේදී පැහැදිලිවම අතීතයට බලපාන පරිදි කටයුතු කරන්න පුළුවන්. එතකොට ඒක ඒ නීතිය තමයි අපේ නීති පද්ධතියට ඇතුළත් කරන්නේ. ඒ හින්දා දැන් ඔබතුමා ඔය කියන තර්කයේ මේ මූලික නීතියේදී නෑ ජාත්‍යන්තර නීතියේදී අතීතයට බලපාන පරිදි කටයුතු කරන්න බැහැයි කියලා නෑ. ජාත්‍යන්තර නීතියේ තියෙනවා ඩුවලිසම් ඇන් මොනිසම් කියලා වර්ග දෙකක්. ඒකෙන් ලංකාවට ජාත්‍යන්තර නීතිය අදාළ කරගන්න ආකාර ගන්නවක් තිබෙනවා. එතකොට අපේ රටේ තත්ත්වය තමයි අපේ රටේ අපේ හමුදාවට විරුද්ධව අපේ හමුදාවට විරුද්ධව කිසිම ජාත්‍යන්තර අධිකරණ පරිශ්‍රයකදී අපේ රටේ හමුදාව යොමු කරන්න බෑ කියන එක තමයි අපේ රටේ ස්ථාවර. ඒක අපි පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. මේ නීතිය සම්මත කරනකොටත් අපි ඒක පැහැදිලිවම පාර්ලිමේන්තුවේ හැමී ප්‍රකාශ කරලා තිබෙනවා. ඒකට අදාළ අධිකරණයේ වාද විවාද ඇති වෙලා තිබෙනවා. එතකොට මේක රටේ මූලික නීතියට එකඟයි කියලා කියවුණා. එහෙම කියවෙලා තිබෙද්දී මේ විවිධ අර්ථකථන ඉදිරිපත් කරා. ඒවට අපිට ඉතින් කරන්න දෙයක් නැහැ. මෙහෙම නෙමෙයි රටේ මේක යන්නේ. මෙතුමා මේ මාසේ 18 වෙනිදා මේ ගෙනාපු පාවාදී මේ තවත් යෝජනාවක් කියලා සඳහන් කරපු කරුණු පිළිබඳව ඔබතුමා මට පැහැදිලිම නැහැ. මේ මාසේ 18 වෙනිදා මොනවද පාවාදී? 2002 ගෙනාපු මම නිවැරදි නම් අපරාධ කාරණා පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගිතා පනත. ඒකට 2002 තමයි පනත ගෙනල්ලා තියෙන්නේ. ඒකට සංශෝධන 22ක් ගේනවා. මේක එමෙතුමා මේක UN resolution එකේ තිබෙත් නැහැ. ඒක ඉල්ලීමක් කරේ නැහැ. නමුත් තාක්ෂණික වශයෙන් මේ අතුගදහන් වූවන්ගේ ප්‍රඥප්ති පනත බලාත්මක වෙන්නේ සම්මුති රාජ්‍යයක් ඉලෙක් නෙමවන්නේ. දැන් ඔබතුමා මේ පනතක් ගේනවා නේ හරි. ඔබතුමා බාධා කරනවා මම මේ බාධා කරන්න පුළුවන් නේද මේකේ. ඔබතුමා බාධා කරන්න පුළුවන් තව ප්‍රතිබාධාවක්. බාධාවට බාධා. කතා කරමු කතාවස්. මොකද මේකයි දැන් ඔබතුමා දැන් මේක බිල්ලේ. ඔව් දෙන්න. මේක දිගට ආනාට බිල්ලෙක් මවනවා වගේ වැඩක් නෙමෙයි කරන්නේ. ඒ කියන්නේ ඔබතුමා කියන දැන් මේ පනතක් ගේනවා ඉවරයි. හරි දැන් මේකට තව 16ක් ගේනවා. අපි දන්නේ නැහැ. අපි කැබිනට් එකේ ඉන්නවා. කැබිනට් එකේ ඉඳලා අපි දන්නේ නැහැ ඔබතුමා කියනද. අපේ රටේ මේ සම්මත කරලා තියෙන අතුරුදහන් වීමේ කාර්යාලය පිළිබඳ නීතිය අතීතයට බලපාන එකක් නෙවෙයි. ජාත්‍යන්තර නීතියේ සමහර දේවල් ක්‍රියාත්මක කරන්න අපේ රටේ නීතිය අපි සම්පාදනය කරනවා. උදාහරණයක් ඇරෙට අපි එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන ආයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්ති අපි අත්සන් කරපු රටක් හැටියට ඒකට ගැළපෙන නීති අපේ දේශීය නීති පද්ධතියට අපි ගේනවා. එතකොට ගේනකොට අපි අපේ රට අපි ජාත්‍යන්තර නීතියට බැඳෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපිට තියෙන ආණ්ඩු ක්‍රමව්‍යවස්ථාවෙන් හදලා දීපු ක්‍රමවේදයක්. අපේ රටේ ස්වෛරීත්වය පිළිගන්නා ජනතාවක් හැට අපි නීති සම්මත කරන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට අනුව ගිහිල්ලා අපි මේ සම්මත කරලා තියෙන නීතිය ජාත්‍යන්තර නීතියට අනුවවත් අපේ රටේ හමුදාව පිටරටකට මේ පාවල දෙන්න ඒවා මුකුත් කරන්න පුළුවන් ඒක නෙවෙයි අතීතයට බලපාන එකකුත් නෙවෙයි. ඒක ඊළඟ කාරණේ. ඊළඟට තව ඒ වගේ කරුණු කාරණා ගොඩාරියක් කිව්වා. මම අර පරණ කාරණේට අහපුව වෙන්න කැමතියි. කෙටියෙන් අවසන් කරන්න සිතුවා. 20 වෙනි සංශෝධනය ගැන අපි විශ්වාස කරන්නේ ජනතාව මිත්‍ති පෙරමුණ. මම 20 වෙනි සංශෝධනයට විරුද්ධ කෙනෙක්. අපි ඉස්සරහට කොන්නක් කතා කරමු ඇයි ඒ විරුද්ධ වෙන්නේ කියලා. නමුත් අපි විශ්වාස කරන්නේ ජනතා මිත්‍ති පෙරමුණ කාගේ හරි කොන්ත්‍රාත්තුවකට මේක කරනවා කියලා. අපි එහෙම කියන්නේ නැහැ. මොකද මුසල්මිල් මන්ත්‍රීතුමාත් ඉන්න කාලේ නෑ එහෙනම් නෙමෙයි. ඔබතුමාත් ජනතා මිත්‍ති පෙරමුණ ඉන්න කාලේ ඉඳලම ජනතා මිත්‍ති පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ එක්කෙනෙක්. නිහාල් ගලප්පති මන්ත්‍රීතුමා ජනාධිපති ධූර අපේක්ෂකත්වයෙන් අයින් වුණේ විධායක ජනාධිපති ධූරයේ චන්දිකා මෙතිනි අයින් කරනවා කියපු ඉඳන් ඔබතුමාත් ඉන්න කාලේ මම හරිනා. ඒක තමයි ඒ පක්ෂයේ ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය ඉස්සරහාදිම ඒගොල්ල ගියා කියන එකයි මේ ඔබතුමා ජනතා මිත්‍රමිට විරුද්ධ උනායි කියලා මෙහෙම කොන්ත්‍රාත්තු කතා කියන්න එපා ඒගොල්ලන්. කොන්ත්‍රාත්තු කතා මට විනාඩියක් දෙනවා කතරක් දෙනවා පැහැදිලි. මේකේ පනතක් ගියේදී ඔබතුමා ඒකේ දීර්ඝ නාමයේ පැහැදිලි කිරීම ටික හරියට කරන්න ඕනේ. මේකේ ඒ පැහැදිලි කිරීම කරලා නැහැ එක. හරි මෙයා අපි හඳුනගත්තා. ඒක ඇතුලේ නැවත ඉඩ ප්‍රස්තාවක් සලසනවා අර ඔබතුමාලා ගියපාර
මේ පළාත් සභා ඡන්දේ කල් දාගත්ත වගේ සංශෝධන වලින් 13 වන සංශෝධනයේ පූර්ණ වශයෙන් බලාත්මක කිරීමේ යෝජනා ටික ඕනනම් ගෙනල්ලා සම්මත කරගන්න මේක ඇතුළේ ඉඩ ප්‍රස්තාව සැලසෙනවා විධායක ජනාධිපති ක්‍රමයට මුවා වෙලා. අපි ඒක ගැන කතා කරමු. ඉතින් ඒ නිසා ඒකට ඉඩ විවර කළා ඔය කොන්ත්‍රාත්තුව තමයි මේ කරන්න දෙන්නේ. හොඳයි අපි කෙටි විරාමයකට ගිහිල්ලා මේ වාද පිටිය. යලිතුබ වාද පිටිය සමග සම්බන්ධ වෙන්නේ අපි පළමු වටේ මාතෘකා කිහිපයක් ඔස්සේ කතා කරා. ශිහාන් සේමසිංහ මන්ත්‍රීතුමා මෙහිදී කතාබහට ලක්වුණු කිහිප කරුණු කිහිපයක් මම අතු කරනවා. එකක් තමයි මේ ආණ්ඩුවට ප්‍රතිවිරෝධයක් මෙතරම් එල්ල වෙන්නේ සමාජ මාධ්‍ය සහ මාධ්‍ය ප්‍රසාරණය වීම කියන කාරණය කරුණාරත්න පරණවිතාන නියෝජකතුමා කිව්වේ. ඉතින් ආණ්ඩු පෙරලියටත් සමාජ මාධ්‍ය සෑහෙන වගකීමක්, ඒ වගේම සමාජ මාධ්‍ය ලොකු කාර්යභාරයක් ඉටු කළා. වගේ ආණ්ඩුවේ පැවැත්මටත් යම් කිසි තර්ජනාත්මක බලපෑමක් එල්ල කරනවා සමාජ මාධ්‍ය. මේක ඔබතුමාලට වුණත් ඉස්සරහට ඔබතුමාල ආණ්ඩුවක් ගත්තත් හැමෝම කවුරු ආණ්ඩුවක් ගත්තත් අත්දකින්න වෙන සිදුවීමක්. චතුර මේ දැන් මේ සමාජ මාධ්‍ය අද ආණ්ඩුවට හිසරදයක් වෙලා තියෙනවා. හැබැයි මේ හිසරදය කැටියට සලකන සමාජ මාධ්‍ය 2014 සහ 15 මුලභාගයේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරද්දී සහ අපේ රටේ සමාජ මාධ්‍ය වැඩියෙන්ම භාවිතා කරලා රජයක් වෙනස් කරපු මැතිවරණය බවට පත් වෙන්නේ 2015 ජනාධිපතිවරණය. එතකොට හොඳ වෙන සමාජ මාධ්‍ය අද හොඳ නැතිවීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් අපිට තියෙනවා. මට විඳින්න දෙනවා. ඔව්. බංකීපක අප වැරදියට ලක් වෙනවා. ඔබ මගෙන් ඇහුවා ආණ්ඩුවේ මාකටින් දුර්වල වෙලාද නැද්ද කියලා. මම වෙලාවේ කිව්වේ ආණ්ඩුවේ හඬ යටපත් වෙලා තිබෙනවා මේ මාධ්‍ය ප්‍රසාරණය නිසා. ඊළඟට මාධ්‍ය මේ මං කිව්වා මාධ්‍ය ටිකක් අර හොස්ටයිල්. ඒ කියන්නේ ටිකක් ප්‍රකෝපකාරී විරෝධාකාරප ජනනය. ඒක මාධ්‍ය තත්ත්වයක් කියලා මම මේ කිව්වේ. නැතු ඒක හොඳයි හෝ නරකයි කියලා නෙමෙයි මම මේ. නෑ මතුව මම මේ කියන්නේ නැදුවේ එදත් මේ තත්ත්වෙම තිබ්බා. නෑ මම එහෙම චෝදනා කළේ නෑ. නෑ එහෙම නෙමෙයි මං කියන්නේ. මම කිව්වේ ඒක තමයි තත්ත්වය. සමාජ ප්‍රශ්නෙක සමාජ මාධ්‍ය දිගටම දැන් අපි දකිනවා ජනාධිපතිතුමාත් ඇවිල්ලා තියෙනවා එක තැනකට සමාජ වෙබ් අඩවි තහනම් කළ යුතුයි කියන තැනට ඇවිල්ලා තියෙනවා. කරන්නේ මොකද්ද කියන කාරණාව දන්නේ නෑ. මොකද බොරු ප්‍රචාර. අනික මේ බොරු ප්‍රචාරය කියන එක කොතනින්ද සීමා ගන්න? වෙනස කෙස් කහක් සමානයි. ඒකින්ද එක්කෙනෙකුට බොරුවක් වෙන එක තව කෙනෙකුට ඇත්තක් වෙන්න පුළුවන්. එහෙනම් අද සමාජ වෙබ් අඩවි Facebook එක අද ආණ්ඩුවට තර්ජනයක් වෙලා තියෙනවා. මොකද ආණ්ඩුව යහපාලනය ක්‍රියාත්මක කරන්නේ නැති හින්දා ආණ්ඩුව මේ වෙනකොටම මාධ්‍ය ආයතන තහනම් කරගෙන යනවා. ඉදිරියේදී මොන මාධ්‍ය ආයතනයේ තහනම් වෙයිද කියන්න අපි දන්නේ නැහැ. එහෙනම් ආණ්ඩුව ඉතාම අපකීර්තියටපත් වෙලා තියෙන මොහොතක මේ වගේ දරදඩු තීරණ ගන්න ආණ්ඩුව මැලි වෙන්නේ නැහැ කියන එක ඉතා පැහැදිලි. එතකොට දයාගමගේ අමතුමා අගමැතුමා වගේම දිගින් දිගටම මේ ණය ප්‍රශ්න ගැන කතා කළා. චතුර මම ඉතාම කෙටියෙන් මේක කියනවා. මොකද මේ කාලයේ සීමිත සීමා සහිතින් ද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2015 දී ණය මේ ආණ්ඩුව බාරගද්දී අපේ රටේ ණය තිබ්බේ ට්‍රිලියන 2.2. ඊළඟට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නැවත වර්තමාන ආණ්ඩුවට මේ රජය බාර දෙද්දී ට්‍රිලියන 7 දක්වා වැඩි වෙලා තියෙනවා. අපි පිළිගන්න අපි බිලියන 5000ක් ණය ගත්තා. ට්‍රිලියන 5ක් වෙනකන් ණය ගත්තා. හැබැයි අපි ඒකෙන් මේ රටේ බරපතල දැවෙන ප්‍රශ්න ටික විසඳුවා. මේ රටේ සංවර්ධනය කරා, වරායවල් හැදුවා, ගුවන් තොටුපළවල් හැදුවා, පාසල් හැදුවා, රෝහල් හැදුවා, මාර්ග පද්ධති හැදුවා, අධිවේගී මාර්ග පද්ධති ඇලවේලි මේ සියල්ල සංවර්ධනය කරා. එතකොට අපි මේ ආණ්ඩුව වගේ ණය අරගෙන ඒක ඉදිනෙදා පරිභෝජනයට භාවිතා කරේ නැහැ. හැබැයි අද මොකද තත්ත්වේ? මේ ණය වලට විරුද්ධව කතා කරපු ආණ්ඩුව බලයට එනවා ට්‍රිලියන 7ක් මේ රටේ ණය තියෙද්දි දැන් කෙලින්ම ට්‍රිලියන 10.4ක් දක්වා ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ට්‍රිලියන 3කින් අවුරුදු 3ක් ඇතුළත ආණ්ඩුවේ ණය බර වැඩි වෙලා තියෙනවා. හැබැයි අමතුමා මේ වගේම මේ වර්තමාන අයවැය යෝජනාවලිය මංගල සමරුවේ රැවතුමා යෝජනා කරනවා තවත් ට්‍රිලියන 1.8ක් ණය ගන්න. එතකොට මේ අවුරුද්ද අවසාන වෙද්දී සමස්ත ණය බර අපේ රටේ ට්‍රිලියන 12ක් වෙනවා. එතකොට මම අහන්නේ ට්‍රිලියන 5ක් ණය අරගෙන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කරපු වැඩ කොටසයි
එතකොට මේ අවුරුදු තුනහමාරක ඇතුළතම ට්‍රිලියන 3ක් නෑ අරගෙන මේ ආණ්ඩුව කරපු වැඩ කොටසයි සාධාරණීකරණය කරන්න පුළුවන්. ඒක ප්‍රධාන කාරණාව මේ ණය ගත්තේ එදිනෙදා කණ්ඩ බොණ්ඩ සහ පරිපාලනයට පමණයි. ඊළඟට මේ ණය සේවා කරන ගෙවීම ගැන කතා කරා. මම ඊටාම පැහැදිලිව කියනවා චතුර 2012 ඉඳලා අපේ රටේ ණය සේවා කරනේට ගැටලුවක් තිබ්බේ නැහැ. 2012 තිබ්බෙත් නැහැ. 2013 වෙද්දී පොඩි ප්‍රමාණයක, ඒ කියන්නේ ඉතාම සුළු ප්‍රමාණයක තිබ්බා. හැබැයි 2014 වෙද්දී ණය සේවා කරන ගෙවීමක් තිබ්බේ නැහැ. ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. 2015, 16, 17 රාජ්‍ය ආදායම ණය සේවාකරණයට ප්‍රමාණවත්. මම මෙන්න මේ 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 චාරූපේ මට පෙන්වන්න, මේකේ කොළපාටින් පෙන්වෙනවා රජයේ ආදායම. ඒ වගේම රතුපාටින් පෙන්වනවා ණය සේවාකරණ ගෙවීම. මේක ඉතාම පැහැදිලි. මේ දයාගමගේ අමතුමා පෙන්වන්නේ 2015 මේ ආණ්ඩුව බලයට එද්දී ඔවුන්ට මැතිවරණ ව්‍යාපාරයේ සඳහාත් ඊළඟට මේ රජයේ පැවැත්ම සඳහාත් හදපු පොත. මේ මඩ පොතක් මේක තියෙන්නේ. يعني සම්පූර්ණ පහුගිය ආණ්ඩුවේ කරපු දේවල් විකෘති කරපු පොතක් මේ තියෙන්නේ. ඒ හින්දා මේ රටේ ණය සේවා කරන ගෙවීම් වල ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ වර්තමාන ආණ්ඩුවේ අයහපත් කළමනාකරණය. මේක තමයි චතුර තියෙන ප්‍රශ්නේ. ඒ හින්දා මේ ආණ්ඩුවට මේ රට ගෙනියන්න බෑ කියන එක ඉතාම පැහැදිලි. දැන් බලන්න චතුර අනික් පැත්තෙන් රජයේ ආදායම වැඩි වෙනවා කියලා. මේ ආණ්ඩුව රජයේ ආදායම වැඩි කරගත්ත ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි රාජ්‍ය සම්පත් විකුණනවා. ඒක විකුණන්නේ කුණුකොල්ලට මිසක් ඒ වෙළඳපොළ වටිනාකමට නෙවෙයි. දෙවනි කාරණාව ආණ්ඩුව නොසෑහෙන බදු ගහනවා. දිගින් දිගටම බදු ගහනවා. දැන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කරන වර්තමාන ආණ්ඩුව දැනගන්න ඕනේ 2014 අපේ හිටපු ජනාධිපතිතුමා ආණ්ඩුව බාර දෙද්දී අපි බදු අය කරේ ට්‍රිලියනයයි ජනතාවගේ. ට්‍රිලියනයයි ජනතාවගෙන් බදු අය කරේ. හැබැයි වර්තමාන ආණ්ඩුව ඇවිල්ලා 2016 වෙද්දී ඒක ට්‍රිලියන 1.6ක් බවට බදු ආදායම් පත් කරනවා. අනිවාර්යයෙන්ම ජීවන විදි මිහිල නැගෙනවත් නැහැ. බදු ආදායම් ඊළඟට චතුර තප්පරෙන් ගැනීමක් නෙමෙයි. ඊළඟට 2017 අවුරුද්ද වෙද්දී හරියටම ට්‍රිලියන 2ක් වෙනවා. අපේ ආණ්ඩුව වගේ දෙගුණයක් බදු ගහනවා. එතකොට ජීවන විදි මිහිල යාම නවත්තන්න බෑ. හැබැයි රජයේ වියදම අඩු වුණාද? රජයේ වියදම අඩු වෙලත් නැහැ. රජයේ වියදම රුපියල් බිලියන 777කින් වැඩි වෙලා තියෙනවා. මේ නාස්තිකාර වියදම්. අපි දැක්කා හැම මාස 3කටම සැරයක් පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට එනවා. මේ එන්නේ ඇමතිවරුන්ට වාහන ගන්න, ඇමතිවරුන්ගේ නිල නිවාස අලුත් වැඩියාවට සහ නරත්වට. මේ වගේ ආර්ථික වශයෙන් රටක් බරපතල ආකාරයෙන් ප්‍රපාතයකට අරගෙන ගියාම අවසානයේ කළ යුතු කාර්ය වර්තමාන ආණ්ඩුව මුලදී කරන්න පටන් ගන්නවා. මම තව මොහොතක් දෙන්න මට වෙලා බලන්න. ඔබතුමාගේ අවස්ථාව. ඉන්ද චතුර දැන් මේ ඒක එක පැත්තකින් මේ ණය උගුලේ කොහමද හිර වුණේ කියන එක 70%යි අපේ රටේ දලදේශීය නිෂ්පාදිතයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ණය බර 100%ක් තිබ්බ ණය අනුපාතය පල්ලහට ගෙනාවේ. දැන් වර්තමාන ආණ්ඩුව නැවත අරගෙන ගිහලා තියෙනවා 81%ක් දක්වා. ඒ ලබා දෙන සංඛ්‍යාවත් රජයේ විකරකාධිපතිවරයා එකඟ වෙන්නේ නැහැ ඒ ලබා දෙන අනුපාතයට. ඒ හින්දා මේ වගේ දේවල් හංගල තමයි ගැහුවේ. ඉතින් මේ රටේ අපි පැහැදිලිව කියනවා රටේ ණය අර්බුදයක් තිබ්බේ නැහැ. රටේ ණය අර්බුදයක් ඇති කරේ වර්තමාන ආණ්ඩුව. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සහ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව තමයි වර්තමාන ණය උගුල කර මේ රට හිර කරේ. ඒ හින්දා ඒ හිර කිරීමේ ගෞරවය ජනාධිපතිතුමයි අගමැතිතුමයි බෙදා ගන්න ඕනේ. ඒක මහින්ද රාජපක්ෂ මහත්තයාට දීලා හරියන්නේ නැහැ. මේ රටේ ජනතාව සූදානම් නැහැ ඒක දෙන්න. ඒ හින්දා චතුර මෙන්න මේ වගේ අසරණ තැනකට අපේ රට තල්ලු වෙලා ආණ්ඩුව අද ජනතා මතය ප්‍රකාශයට පත් කිරීම වලක් කළ තියෙනවා. මෙතුම කතා කරා කොහොමද පළාත් සභා මැතිවරණය කරන. දැන් පළාත් සභා මැතිවරණය ආණ්ඩුව දන්නේ නැහැ තියෙනවද නැද්ද කියලා. බොහෝ විට නොතියන තැනට තමයි අද තල්ලු වෙලා තියෙන. එක දිනයක ඇමතුමා මේ මැතිවරණය තියන්න බෑ. මොකද 2019 තමයි අවසාන වෙන්නේ ඌව පළාත් සභාව. දැන් මේ වර්ෂය තුල තව පළාත් සභා තුනක් අවසාන වෙනවා. ඔබයි මමයි නියෝජනය කරන පළාත් සභාව අවසාන වෙලා මාස 8ක්. අද ඔබත් දන්නවා මමත් දන්නවා ජනතාව විඳින දුක.
ජනතාවට බෑ තමන්ගේ ගැටලු ගිහිල්ලා කතා කරලා විසඳගන්න. නිලධාරීන්ට තමන්ට ඍෂි ආකාරයට තීරණයක් ගන්න බෑ. මොකද නිලධාරීන්ට ආරක්ෂාවක් නැහැ. ඒ හින්දා වහාම මේ මැතිවරණය පවත්වන්න ඕනේ. ඊළඟ එකට තියනවා කියන පදනම ඔබලා ගෙනාවේ ඊළඟ ජාතික මැතිවරණෙද්දී ඒ ජාතික මැතිවරණ අස්සේ පළාත් සභා මැතිවරණ තියන්න බෑ කියලා පරිමුඩයක් අරගෙන යන්න. මොකද පළාත් සභා මැතිවරණය තිබ්බොත් අද තියෙන තත්ත්වය අනුව පළාත් පාලන මැතිවරණයට වඩා අන්ත පරාජයක් ආණ්ඩුවට ලැබෙනවා. ඒ ලැබීම හරහා තමයි ඔබ ජනාධිපතිවරණයට මහ මැතිවරණයට යන්න වෙන්නේ. ඒ හින්දා වර්තමානයේ ආණ්ඩුව මැතිවරණ සිටියම අකුලන්නේ අවසන් තප්පර 30 ඔබතුමාගේ සමා වෙන බාධා කරලා කනගාටු දායක පුවතක් මම එන්න හැදුවේ මේ පාතාලය සහ මේ රටේ මිනිමැරීම් සිදුවෙන ආකාරය පොලිස්පතිතුමා පසුගියදා ජනාධිපතිතුමාත් ඉඳලා ගියපු උත්සවයක කියනවා ලෝකයේ මිනිමැරුම් ස්ත්‍රී දූෂණ මත්ද්‍රව්‍ය අතින් ඉහළම තැනක් තියෙන රටක් තමයි අපේ රට කියලා. ඒ හින්දා ඉතාම පැහැදිලි අද ආණ්ඩුව වියරු වැටිලා විරුද්ධ මත දලන දේශපාලන නායකයන් ඝාතනය කරනවා. මේ ආකාරයට සිවිල් සමාජය ස්වාමීන් වහන්සේලා සහ අනිකුත් කවුද එහෙම ඝාතනය කළේ විරුද්ධ මතයක් දැන් බලන්න පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඝාතනය කළා මම අපි විශ්වාස කරන ආණ්ඩුවේ මොකද ආණ්ඩුවට ඒක ආණ්ඩුවට ඒක පාලනය කරගන්න බෑ මම කියන්නේ ඒ ආණ්ඩුවේ මරණය අනිවාර්යයෙන්ම ආණ්ඩුව එහෙමනම් මේ සංවාද කරන එක එහෙමනම් සේමසේක මන්ත්‍රීව මෙහෙම සංවාද කරන එක තේරුම් ගන්න අවශ්‍ය තියන්නේ ඔබ බලාපොරොත්තු වෙච්ච නවන සමාජයක් බිහි වුණා මොකද ඔබතුමා අපේ පැත්තේ ඉද්දි මෙවැනි ක්‍රියාකාරකම් සිදු වුණේ නැහනේ ඔබතුමා මේ මතයට විරුද්ධව අනිත් පැත්තට ගියේ ඊට වඩා හොඳ පාලන තන්ත්‍රයක් මේ සිදුවෙච්ච හින්දා තමයි මේ පැත්තට ආවේ. ඒක තමයි මම දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඕකට ඒක තමයි. දැන් වෙලා තියෙන්නේ. ඔබ කියන්නේ අර ප්‍රාදේශ ඔබ කියන්නේ අර ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු මැරුවේ ආණ්ඩුවේ කියලා. ආණ්ඩුවෙන් තමයි. වෙන කවුද? මේ පුදුම කතාවක් නේ කතර මේ කියන්නේ. නෑ තොරතුරු නෑ නේ. නෑ මම ඒක තොරතුරු ආණ්ඩුවට. අපි නොදන්න පාතාලේ නෙමෙයි මේ මරන්නේ. දන්න පාතාල අපි නොදන්න පාතාල නෙමෙයි දන්න පාතාල දන්න පාතාලෙද මරන්නේ මේ රජේ පාතාලෙ මරන්නේ අපි මේ ඔබේ රජේ පාතාලෙ ඉඳන් අමතුවා මෙහෙම අද රටේ භයානක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා මේ කතා කරන අපි එළියට බහින්න මොකද්ද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ පාතාල ක්‍රියාකාරීත්වයක් තියෙනවා රටේ ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් අවිනිශ්චිතභාවයක් අද රටේ ඇති වෙලා තියෙනවා ඔබ ඒක පිළිගත යුතු කාරණාවක් ඔබට පාලනය කරගන්න බෑ ඔයගේ බොරු චෝදනා ඔයගේ බොරු චෝදනා අපි පිළිගන්නේ නැහැ ඔහුගේ මැතිවරණ කාලෙදී නෑ ඔහොම කතා කරන්නේ නැහැ ඔබේ මැතිවරු මන්ත්‍රීවරු අතරේ පාතාලේ ගැටුමක් ඇති වුණා කොළඹ ඇති වුණා ඒක විහිළුවක් නෙමෙයි ඒ හින්දා අපි කියන්නේ කරුණා කරලා අවධානය මේකට යොමු කරන්න. ගැටලුවක් තියනෝද? ගැටලුවක් කරුණා කරලා අවධානය ඔබ කියනකොට මේක ආණ්ඩුවේ මැරුවයි කියලා ඒක ඊට වැඩි ගැටලුවක්. නෑ මම කියන්න ඕනේ නෑ නෑමතුමා ඒක ඔබ තමයි කියන්නේ. ඔබට පාලනය කරගන්න බැරි නම් ඒක අපිට පාලනය කරන්න බෑ. මේ කරුණු දෙක දෙක අපි විරුද්ධ පක්ෂයේ ඉන්නේ. ඔබ ආණ්ඩු පක්ෂේ. හැබැයි ආණ්ඩු පක්ෂයට අමතුමා අද බෑ. ඔබ කියන්නේ මේ රටේ සිදුවෙන පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කරනවා. මේ කරුණු දෙක පිළිගන්න. ඒක මොකද කාරණේ? ඔබ කියනකොට මම කියනකොට මේක ආණ්ඩු කරලා කියලා ඒක ඔප්පු කරලා ඉන්න. මම කියන කාරණාව මං කියන කාරණාව ඇත්ත නෙවෙයි නම් ඔබ ඒක ඔප්පු කරන්න. මට ඒක ප්‍රශ්නයක් නෑ. මාර්ගය මෙයා බොරුවක් කියලා මට කියන එක නෙවෙයි කියලා ඔප්පු කරන්න කියලා. අද රටේ ජනතාව අනාරක්ෂිතයි. රටේ ජනතාව අනාරක්ෂිතයි. ඔයා බොරුවක් කියලා මට කියලා ඔප්පු කරන්න කියලා. ජනතාව අනාරක්ෂිතයි. ඔබ පිළිගන්නේ ඒක. මහජන නියෝජිතව කාරු මරනවා. ඒක වෙන කතාවක්. පාතාල ක්‍රියාකාරකම් වැඩි වෙනවා. අර දකුණේ මලයන්ගේ පොලිස්පතිතුමා කියනවා. මිනිමරුම් වැඩි වෙනවා කියලා. ස්ත්‍රී දූෂණ වැඩි වෙනවා කියලා. මත්ද්‍රව්‍ය වැඩි වෙනවා කියලා. එමත්තුමා මේකට අපි එකතු වෙලා විසඳුමක් හොයමු. මේක විසඳුමක් අපි හෙව්වේ නැත්නම් මීට වඩා බරපතල දැනකට ආණ්ඩුව තල්ලු. හොඳයි. ඒ හින්දා අපි කියන්නේ මේක ඊටාම කනගාටුදායක තත්ත්වයක්. ආර්ථිකය කඩා වැටිලා. හොඳයි. අපි අලුත් කතාවල් කියන්නේ අපි කාලය අවසන් වෙන්න සුදි. මොන්දිරුමා. එකතර නැවතෙන තරකට ඇවිල්ලා තියෙනවා. දාගමගේ මන්ත්‍රීතුමා ඇමතුමා මේ ඔබතුමාලගේ පාලනේ තිබෙන ඔබතුමාලා පාලනය කළ නැහැ කියන චෝදනාව විලගන්නේ ජනාධිපතිතුමා හැබැයි පහුගිය දවසක කිව්වා මේක මඩින්න මම පොලිසියට අණ කරනවා පොලිසියට බලය ලබා දීලා තිනවා කියලා. ඉතින් පොලිසිය ක්‍රියාත්මක වීම වැදගත් කියලා ජනාධිපතිතුමාත් දවසක සඳහන් කර සිටියා. මේකයි සේමසිංහ මන්ත්‍රීතුමා මේ කියපු කාරණය ගැන මම ඇත්තටම කනගාටු වෙනවා. ඊට ඉස්සෙල්ල අපේ මුසාවින් මන්ත්‍රීතුමාත් කිව්වා දැන් මේක දිගින් දිගටම අර විරුද්ධ අපේ මේ පරිවර්තන විධාන මන්ත්‍රීතුමා කිව්වා වගේ ඔය විපක්ෂයේ අර ජනමතයක් ගොඩනගාගෙන යන එක තමයි ආණ්ඩුවට ලොකු අප්‍රසාදයක් තියෙනවා.
ආර්ථිකය කඩාගෙන වැටලා රාජ්‍ය සම්පත් විකුණනවා හරි මේ පාතාලේ රජ කරනවා ඉතින් ඔය කතන්දරේ අපි අරගත්තෙන් පස්සේ දැන් මේ යුද්ධේ කාලේ ගැන අපි කතා කරත් දැන් එදා ප්‍රභාකරන්ට වඩා දැන් අපි අම්පාරේ අපි ජීවත් වුණේ එතකොට මම දේශපාලනයට ආපු ගමන්ම ග්‍රැනේඩ් එකක් ගැහුවා මගේ පැපිලියාන ඔෆිස් එකට ග්‍රැනේඩ් එකක් ගැහුවා ඊට පස්සේ මම දේශපාලනයට ගියාට පස්සේ දා තිස්සත් නායක මැතිතුමා දා ජොන්ස්ටන් මේ හිටපු ජොන්සන් මන්ත්‍රීතුමා ඒ ආපු රැස්වීමට එදා එකපාරටම පොලිසිය අයින් කරා පොලිසිය අයින් කරලා ඉවර වෙලා ඊට පස්සේ නමුත් ඒ නෑ හැම කෙනෙක්ම මම අපේ සිකියුරිටි එක දාලා 45-50ක් විතර හැම කෙනෙක්ම චෙක් කළා තමයි මම ගත්තේ ඉතින් එදා එතන කැම්ප් එක ගාව බස් එකේ බෝම්බයක් පිපිරුවා එතකොට ඉතින් ගොඩක් අන්තිමට මට එතන පොලිසියේ ඒ කට්ටිය ගොඩක් කට්ටිය කිව්වේ එතනට එන්න තිබුණු බෝම්බේ තමයි අතරට ගිහලා පිපුරුනේ කියලා. ඊළඟට පළාත් සභා ඡන්දයට මම ඉදිරිපත් වුණු පළවෙනි වතාවේ දැන් එතන අතර බෝම්බෙන් 5 දෙනෙක් මැරුණා. අපේ කර්මාන්ත ශාලාවේ වැඩ කරපු සේවකයෝ 5 දෙනෙකුත් මැරුණා එතන. 21ක් ගියා ඔක්කොම. පහක් නෙවෙයි. එතන 21ක් මැරුණා. ඊට පස්සේ පළාත් සභා ඡන්දේ දවසේ එදා බෝම්බයක් පුපුර මේ බෝම්බයක් පිපුරුණා. ඒකේ 22ක් මැරුණා. තප්පර 30න් තමයි මම අපේ ඒ එතන මේ හොටෙල් එක තිබුණු තැන එතනින් තප්පර මං හිතන්නේ 30ක්වත් නැහැ මම එතනින් පිටත් වෙලා බෝම්බේ පිපෙනකොට තමලට තප්පර 30ක් කියලා නම් මමත් අද ජීවත් වෙන අතර නැහැ. එතකොට මේ මෙවැනි වාතාවරණයක තමයි අපි එදා මැතිවරණය තිබ්බේ. මැතිවරණේ. මැතිවරණේ ඉදිරිපත් වෙලා මැතිවරණේ තිබ්බේ. එතකොට ඡන්ද ගත්තොත් එීම ඡන්ද වැටුණා එදා ඡන්ද 980ක් තියෙන පෙට්ටියට ඡන්ද 1013ක් වැටලා තිබ්බා. ඉතින් මෙහෙම කාලයක් ගැන දැන් මිනිස්සුන්ට අමතක වෙලා වගේ කතා කරන්න. ඒ නිසා පාතාලය ගැන රටේ ජනතාව දන්නවා කවුද මේ පාතාලේ රජ කරේ? කවුද මේ පාතාලේ ඉන්නේ? පාතාලයත් එක්ක කවුද වාසය කරන්නේ කියන එක රටේ ජනතාව දන්නවා. ඒක නිසා පරිවිතාන මන්ත්‍රීතුමා ඕක ගැන කලබල වෙන්න ඕනේ නැහැ. මොකද මේ සංවාදය අහන් ඉන්නවා රටේ ජනතාව. ඉතින් අපි ඕකට පොඩ්ඩක්වත් කලබල වෙන්න ඕනේ නැහැ. අපිට කොච්චර ඇඟිල්ල දික්කල් ඉවර වෙලා කිව්වත් මේක අපි අරයා මරනවා මෙයා මරනවා කියලා රටේ ජනතාව කවදාවත් ඒක පිළිගන්නේ නැහැ. ප්‍රශ්නයක් යමු. මාළගේ මන්ත්‍රීවරුවත් ඒක පිළිගන්නේ නැහැ. හරි. ඔබ කියන කාර. ප්‍රශ්නේ තවස්ස. දැන් මේ ඔක්කොම අවුරුදු 3මාරකට කලින් නෙමෙතුමා. දැන් ඔබතුමාලා අවුරුදු 3මාරක් වෙනවා. එතකොට පෞගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔබතුමාලාගේ ඇමතිවරු දෙදෙනෙක් අතර තමයි පාතාලේ පිරිස් ඉඳලා කොළඹ ගැටුම් මැතිවුනේ. එතකොට රාජ්‍ය අනුග්‍රහය පාතාලේට නැහැයි කියලා කියන්න බෑ. ඇමතිවරුන්ගේ අනුග්‍රහය සහිතව තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒකයි පොලිසියට අල්ලගන්න බැරුව තියෙන්නේ. ඒක මේ ඔබතුමාලා නැහැ කියන්න එපා. මෙහෙමනේ චතුර දැන් මේකේ දැන් අර පරිවිතාන මන්ත්‍රීතුමා බොහොම පැහැදිලි කිව්වා 118ක් ආවේ කොහෙන්ද කියලා ඉවරයිලා. දැන් මේක 118 කියන එක ආවේ කොහොමද? නමුත් ඒක සමාජගත වෙලා තිනවා. මූලාශ්‍රයක් නැතුව සමාජගත වෙලා තිනවා. නමුත් 118 ඒක සත්‍ය වෙමින් පවතින. හැබැයි ඒකේ මන්ත්‍රීවරු ඉන්නවද? රජයේ සේවකයෝ ඉන්නවද? කවුරු ඉන්නවද කියලා. හැබැයි ඉතින් මම දන්නේ මෙච්චරයි. මම දන්නේ දැන් මේ බැඳුම් කර සිද්ධිය ගැන අපි කතා කරොත් බැඳුම් කර සිද්ධිය මේක මේ 2009 ඉඳන් දිගටම ආපු එකක්. මේකේ අපි ගණන් හදලා බැලුවොත් බිලියන 4000ක් විතර පාඩු වෙලා තියෙනවා රටට මෙවෙන් මේ ආකාරයට බැඳුම් කර ලබා ගැනීම තුලින්. ඒතර දැන් මෙතනදී මේ අර්ජුන ඇලෝෂියස් කියන මේ පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ අයිතිකරු බොහොම හිතවත් සම්බන්ධකම් තියාගෙන හිටියේ නාමල් රාජපක්ෂ මැතිතුමත් එක්ක. ඉතින් ඒගොල්ලෝ බොහොම හොඳ යාළුවෝ. එතකොට ඒගොල්ලෝ තමයි මේ බිස්නස් ඔක්කොම කරගෙන ඇවිල්ලා තිබුණේ. එතකොට ඒක නිසා මම කියන්නේ දැන් ඒ ඔක්කොම යාළුවෝ දැන් උතර දැන් ගන්න මමකට බාධා කරනවා. හැමෝම දැන් කතා කරාම ඔක එක එක්කෙනා ඔක්කොම ඇඟිල්ල වෙන් කරාට මේව කරාට ඔක්කොමත් එක්කලා බැලුවම මේ පැත්තේ ආගමතුමාම ඔබතුමාට බාධා කරනව නෙවෙයි. ආ නාන් ප්‍රශ්නයක් ඔබතුමා කියනවා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ හිතවත් කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ බැඳුම් කර සිද්ධිය සිදු වෙන්නේ 2015 පෙබරවාරි මාසෙන් පස්සේ. මම හිතන ඔබතුමා එතකොට පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. ඔබතුමා 2015 අගෝස්තු මැතිවරණේ තමයි ආවේ. එතකොට
ඒ සිදුවීම සිදුවෙලා දැන් එලියට හෙඩිදරව් වෙමින් නම් පැමිණෙනවා. මම කියන්නේ නැහැ ඔබතුමා එතන ඉන්නවවත් පර්ණවිතාන ඇමතුමා එතන ඉන්නව කියන කාරණාව නෙවෙයි. හැබැයි අපි දන්නේ නැහැ කවුරු ඉන්නේ කියලා. නමුත් ඔබතුමාලා ඒ වරද කරලා ඒ රජය යටතේ ඒක දැන් ඔප්පු වෙමින් පවතිද්දි ජනතා අධිකරණයේ ඉදිරියේ ඔප්පු වෙමින් පවතිද්දි මං හිතන්නේ නැහැ සාධාරණයි කියලා ඊට කලින් සිදුවෙච්ච කිසියම් යාළුකම් ගැන එහෙම නැත්නම් මිත්‍රකම් ගැන කතා කරන්නේ. කමන්නේ කතා කරාට ඒ ගැටලුවක් නැහැ. මං කියන්නේ නමුත් චෝදනාව එන්නේ 2015 පෙබරවාරි 5 මේ 15 වෙනි පස්සේ කියන එකයි මං අදහස් කරේ. ස්තුතියි ඔබතුමා කියව. අපි ගත්තොත් එහෙම මම මේ සිද්ධිය හොඳයි කියන්නේ නැහැ කිසිම ආකාරයකින්. නමුත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා තමයි අපි කැබිනට් එකේ අනුමත කරන හැම දෙයක්ම පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න ඕනේ කියලා ගෙනාවේ. මේවා පාර්ලිමේන්තුවට ගෙනාව නිසා තමයි තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට ලබා දීපු නිසා තමයි මේවා ඔක්කොම රට දැනුවත් වුණේ. එහෙම නැත්තම් අඩුගාන එදා කැබිනට් එකේ හිටපු උදවියවත් දන්නේ නැහැ කැබිනට් එකේ මොනවා පාස් වුණාද කියලා ඉවරලා. ඒතකොට එහිමවත් නිදාසක් කැබිනට් ඇමතිවරුන්ටවත් එදා තිබිලා නැහැ. ඒතකොට මේ ආකාරයට අද මේවා ඔක්කොම විවෘත වෙලා තියෙනවා. ඒතකොට අපේ යුතුකම තමයි මේ පාර්ලිමේන්තුව ඉවර වෙන්න ඉස්සෙල්ලා අපි ඔක්කොම නීති සකස් කරන්න ඕනේ කිසිම ආකාරයකින් කාටවත් මේ ආකාරයට මීට පස්සේ හොරකමක් නම් කරන්න බැරි වෙන ආකාරයට. ඒතකොට එවැනි ආකාරයට මොකද දැන් ඒ කාලේ අරගත්ත සල්ලි එකක්වත් අද රජයට ඉතුරු කරගන්න බැරි වෙලා තියෙනවා. නමුත් අද මේ මුදල් රජයට ගන්න පුළුවන් ආකාරයට තැම්පත් කරලා තියෙනවා. මේ මුදල් පර්පචුවල් ට්‍රෙෂරිස් වලින් නැවත ජනතාවට ලබා දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එතකොට මෙතුමා කිව්වා වගේ දැන් මේක චූදිතෝ විතරයි ඔක්කොම තවම වැරදිකාරයෝ වෙලා නැහැ. එතකොට ඒක නිසා ඒක ගැන අපිට කොයිතරම් කතා කරත් මේ මාතෘකාව ඒක හැමදාම කතා කරන්නේ මේ මාතෘකාව. නමුත් අපිට වැරදි විදියට ඇඟිලි දික් කරාට ඒ ඇඟිල්ල දික් කරයි කියලා ඉවරලා ඒක තේරුමක් නැහැ. ඉතින් ඒක නිසා මම සම්පූර්ණයෙන්ම කියන වැරදි තියෙනවා. අපි ඒ වැරදි ටික හදාගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒක තමයි අපි කල්පනා කරන්න ඕනේ. ඒ වගේම ඔය වාහන ගැන කතා කරනකොට ඔබතුමාලගේ රජේ පහුගිය රජය ගත්තොත් එහෙම ඒ රජේ ඔක්කොම ඇමතිවරුන්ට ඔක්කොටම වාහන දුන්නා. ඒ වාහනයක් 175යි වෙන්නේ. අදත් වෙන්නේ ඒ ගානම තමයි. වෙනසක් වෙන්නේ ඒ වාහනේ ගාන එකයි. නමුත් අපි විශාල බද්දක් දැම්මා. එතකොට මේ බද්ද වෙනදා රජයේ ඇමතිවරුන්ට වාහන ගන්නකොට බද්ද ගෙවන්න ඕනේ. නමුත් අද අමාත්‍යංශයෙන් ඒකත් ගෙවන්න ඕනේ. එතකොට ඒක තුල අපිට අවශ්‍ය වුණේ වියදම් ඔක්කොම පුළුවන් තරම් රජයේ වියදම් අපිට අඩු කරන්න. එතකොට ඒකේ අපේ සාර්ථකත්වයක් තියෙනවා. නමුත් වාහනේ වෙනස් වෙලා නැහැ. එදා Mercedes Benz එකමයි අදත් Mercedes Benz එක. BMW එකමයි BMW එක. ඒක නිසා මේ නිකම් බොරුවට මේ වාහන වලට මෙච්චර ගාණක් ඇමතිවරු වියදම් කරනවා කියලා කිව්වට ඒක වැරදි. මොකද මම නම් ඇත්තටම ඇමතිවරයෙක්ට දෙන වාහන දෙක තියෙනවා. ඒ වාහන දෙක මම අරගත්තේ නැහැ. මම මගේ පුද්ගලික වාහන පාවිච්චි කරනවා. ඒක මට ඒක කරන්න පුළුවන්. නමුත් අනිත් ඇමතිවරුන්ට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. මම කියන්නෙත් නැහැ එහෙම කරන්නයි කියලා ඉවර වෙලා. එතකොට ඒ ආකාරයට එදා ඒ ඇමතිවරු පාවිච්චි කරපු වාහනමයි අද පාවිච්චි කරන්නේ. ඒ පැත්තේ ඉඳගෙන ඉවර වෙලා මේ පැත්තට නිකන් බොරුවට හිම ඇඟිලි දික් කරන එක වැරදි. එතකොට අනිත් එක අපි කාලය අවසන් නැමතුමා ඊළඟ වටේට අවසන් වටේට එළඹෙමු. මොහොතක් දෙන්න අපි කෙටි විරාමයකට යොමු වෙනවා මේ වාද පිටිය. ඔබලිත් පාදපිටිය සමග සජීවීව එකතු වෙන්නේ අපි අවසන් වටේින් මට ප්‍රශ්න අහන්න විදිහක් නැහැ. කෙටි වෙලාවක් තිබෙන හින්දා ඔබට අවසන් කරන්න පුළුවන් මේ විනාඩි කිහිපය ගැන මොමන්ට් සමග. මේ මම මේ විනාඩි තුනෙන් තව ප්‍රශ්නයක් තියෙනවා. එකක් තමයි ආණ්ඩුව සිංගප්පූරුවත් එක්ක අත්සන් කරපු ගිවිසුම. ඒ ගිවිසුමේ ශ්‍රී ලංකා සිංගප්පූරුව නිදහස් වෙළඳ ගිවිසුමේ 2A1 යටතේ HS සංකේතය 284.44.3 මෙන්න මේ යටතේ තියෙනවා විශාල ප්‍රශ්නයක් චතුර. මොකද මෙතෙක් චීනය ව්‍යාපාරික වශයෙන් ලබාගත්ත කසල අපද්‍රව්‍ය දැන් චීන අගමැති ජනාධිපතිවරයා මම දන්න විදිහට ප්‍රතික්ෂේප කරලා තියෙනවා බාර ගැනීම.
දැන් ඒ කුණුගොඩ ශ්‍රී ලංකාව බාරගන්න සූදානම්. දැන් මීතොට මුල්ල කුණු ප්‍රශ්නේ විසඳගෙන නැහැ. කරදියාන කුණු ප්‍රශ්න මුතුරාජවල මේ කුණු කුණු වැහි වැහැලා. හරි? එතකොට මේ ප්‍රශ්න කොළඹ කුණු ටික ඇදගන්න බෑ තාම. මේ ප්‍රශ්න තියෙද්දී දැන් මේ ගිවිසුම හරහා මම ඒ කෝඩ් එකත් එක්කම කිව්වේ එකයි මේ ගිවිසුම හරහා රසායනික වශයෙන් න්‍යෂ්ටික අපරද්‍රව්‍ය ලංකාවට ගෙනීමේ බරපතල ප්‍රශ්නයක් සිද්ධ වෙමි යනවා. ඇමතුමා මේවා ගේන්නේ කොම්පැනිනේ. දැන් මේ දෙන්න යන්නේ කොම්පැනි වලට. එතකොට මේවා අර ජාත්‍යන්තර වශයෙන් තියෙන රසායනික අපද්‍රව්‍ය, න්‍යෂ්ටික අපද්‍රව්‍ය, සායනික අපද්‍රව්‍ය මේ ඔක්කොම අපද්‍රව්‍ය එනවා. ආපුහම ඒ කොම්පැනි මොකද කරන්නේ? මේ මහා පරිමාණ ජාත්‍යන්තර සමාගම් මෙහි මොනවා හරි දාලා ඒ කට්ටිය දෙනවා මේ සබ් කොන්ට්‍රැක්ට්. මේ සබ් ගන්න අය මොකද කරන්නේ? එක්කෝ වගිහිල්ලා මුහුදට දානවා, එහෙම නැත්නම් පොළවේ වල්ලනවා. පෙන්නයි නිකන් මේ මහලුකෝට ප්‍රතිචක්‍රීකරණය කරනවා කියලා මොනවා හරි එකක්. එතකොට මොකද්ද මේ වෙන්නේ? දැන් අද අපේ වකුගඩු රෝගීන් දහස් ගාණක් දුක් විඳිනවා. මේ ආසනික ප්‍රශ්න නිසා. ඒ වගේම මේ පිළිකා විවිධ රෝගකාරක. මේවා ජලයට පසට මිශ්‍ර වෙලා අපේ මුළුමහත් සමාජයම විනාශකාරී තැනකට එන්න පුළුවන් ප්‍රශ්න, බරපතල ප්‍රශ්නයක්. එතකොට දැන් ආණ්ඩුව මොකද කරලා තියෙන්නේ? මේක ගේන්න සිංගප්පූරු ගිවිසුමට ඉඩ දීලා තියෙනවා. අර චීනෙන් අර අවස්ථාව අහිමි කරපු ගමන් ඔබතුමාගේ අගමැතිතුමයි මලික් සමරවික්‍රම මහත්තයා සිංගප්පූරු ගිවිසුමක් ගහලා ඒ ගිවිසුම හරහා දැන් ඔන්න ඉඩ ප්‍රස්තාව කුණු ටික ලෝකේ කුණු ටික ලංකාවට ගෙනත් දාන කුණු බක්කියක් කරලා තියෙන්නේ. ඇයි මේ ලංකාව මෙහෙම කරන්නේ? ඉතින් ඔබතුමාලා දන්නේ නැති එක කමක් නැහැ. දන්නේ නැහැ. ගෝණි බිල්ලෝනේ මවන්නේ. තේරෙන්නේ නැති ඉන්න තමයි. අපි දන්නේ නැහැ. මේ ගිවිසුම හරහා බලන්න සිංගප්පූරු ගිවිසුම තේරිසා ඉතාල පැහැදිලි ඔබතුමාලා දන්නේ නැහැ. පව් අහිංසකයි. ඒක මට තේරෙනවා. පව්. හරි. මේක අගමැතිතුමා මලික් සමරවික්‍රම අමැතිතුමා මේ වැඩේ කරලා. අහිංසක. ඒ නිසා ඉතාල පැහැදිලි. මේ හිනා වෙන කාරණයක් නෙවෙයි අමැතිතුමා. වකුගඩු රෝගින් අනාගත දරුවෝ ටිකට මේ විස කවන්න යන්නේ ලෝකේ කුණු. ඒ වගේම අනාගත පිළිකා රෝගින් පැටව ගස්සන්න හදන්නේ මේ. ඒ නිසා අපි කියනවා වහාම අවසන් වහාම අඩුම ගානේ මේකවත්. මේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගෙන්න තියෙන ඉඩ කඩවත් කුණුටි කොළඹ කුණුටික සුද්ධ කරගන්න බැරි තමුන්නාන්සලා මේ ඉඩවත් අහුරන්න කියන අභියෝගය අපි ආණ්ඩුවට කරනවා. ස්තුති කරුණාරත්න පරණමිතාන. වෙලාව කොච්චර තියෙනවද? විනාඩි 3ක් තියෙනවා. එතන ඉවරයි. ඔව්. කෙටියෙන් කියනවා නම් මේ චතුර ආයම වට කතා කරනකොට මේ සංවාද වැදගත් විදිහට ගෙනියන්න පුළුවන් නම් විතරක් කරුණාරත්න පරණමිතානට එන්න කියන්නේ. මම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ කාටවත් අපහාස කරන්නේ චෝදනා කරන්නේ කවුරු කතා කරන දේවල් අහගෙන ඉන්නවා කරුණු සහිතව මම කතා කරනවා. මේ මන්ත්‍රීතුමා සාක්ෂි දරනවා ඇති. එතකොට මම කිව්වා මේ සංවාද තුට්ටු දෙකට දාන්නත් මම සූදානම් නැහැ කියලා. නමුත් අද මෙතන වෙච්ච බරපතල වැරද්ද තමයි අපි පිළිගන්නවා රටක මේ පාතාලය කියන කාරණේ ගත්තොත් එහෙම මේ ලුම්පන් සමාජ තියෙන තාක්කල් ආර්ථික පසුගාමීත්වයක් තියෙන තාක්කල් අඩු අවවර්ධනයක් තියෙන කල් මේ පාතාල ක්‍රියාකාරීත්වය තියෙනවා. ඒක ගිය ආණ්ඩුවෙත් තිබුණා, මේ ආණ්ඩුවෙත් තිබුණා, ඒ ආණ්ඩුද කියන්නේ සෑහෙන කාලයක් ලංකාවේ තිබුණා. ඉන්දියාවේ තිනවා, බංගලාදේශ තිනවා, පකිස්තානයේ තිනවා, ලෝකේ හැමතැනම සමාජ තත්ත්වයක් මේක. එතකොට මේ පාතාල ක්‍රියාකාරකම් ඉස්මතු වෙනකොට රටේ නීති ආසාමයේ ක්‍රියාත්මක කිරීමේ අඩුවක් තියෙනවා. මෙතන දැන් හාමුදුරුවන්ට වෙඩි වැදිලා තියෙනවා කියනකොට අර mantri කෙනෙකුට වෙඩි වැදිලා තියෙනවා කියනකොට ඒ එතන මේ අඩුවක් තිබෙනවා. ඒ අඩුව හදන්න තමයි අපි පොලිසිය ස්වාධීන කරලා ප්‍රදේශ ශක්තිමත් කරලා කරගෙන යන්නේ. නමුත් අඩුපාඩුකම් දැනටත් තියෙනවා පොලිස් ප්‍රතිතුමත් පිළිගන්නේ නැහැ ටියට. දැන් මෙතන කවුරු හරි කියනවා නම් මේ ආණ්ඩුවෙන් කියලා මැරුවයි කියලා එහෙම කිව්වනේ මෙතන. ආණ්ඩුව වගකීම ගන්න ඕනේ කියන එකක්, ආණ්ඩුව මැරුවයි කියන එක තව එකක්. ඒ කියන්නේ මේ සංවාද තුට්ටු දෙකට දැම්මයි කියන එක. කරුණාකරලා අපට ආරාධනා කරන්න එපා ඒ වගේ සංවාද වලට අපි එන්නේ නැහැ. මොනවද සංවාදයේ අදහස් දක්වේ එතුමා අපි පවත්වගෙන ගියා වැඩසටහන. මම කියන්නේ මන්ත්‍රීතුමා වෙන කාරක හරීම කතා කරන්න. අපිත් එක කතා කරනවා අපිට වැඩි ගැඹුරෙන් අපි සාකච්ඡා කරමු. මේ මට ඕන කාරණා නෙවතුම මම කියනවා. හරි කමෙන් නැහැ. ඒ වගේ වට අපිට ආරාධනා කරන්න එපා. හරිද? අපි සමානව අදහස් දරන එක කතා කරමු. ඊළඟට කාරණාව තමයි ඇත්තෙන්ම අර මේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කරුණු කාරණා සම්බන්ධයෙන් අපිට කියන්නේ විදේශ වෙළඳ ගිමුරුව සම්බන්ධයෙන් අර වගේ කතාවම තමයි ඒක. අර යුද හමුදාව අපි මේ යුද හමුදාව පිටරටවල වලට අපර බිල්ලෝ බිල්ලේ තමයි. ඒ කියන්නේ දැන් අපි තාම බාධා කරන්නේ නැහැ. ඔතන පොරොටෝක් දීලා මම බලාපොරොත්තු වෙනවා. මේ උත්තරේ දෙන්නේ. අපි කිව්වා අතුරුදහන් වීමේ පනත ගේන්නේ අතීතයට බලපාන පරිදි නෙවෙයි කියලා. නමුත් ඒ කරුණු කාරණා විදිහට මේ බිල්ලෙක් මවනවා. ඒ වගේම මේ තව එකට කියන මේ රටට දැන් මේ න්‍යෂ්ටික කුණු කන්දල් මේ රටට ගේන්න අගමැතිතුමා ගිහිල්ලා ගිවිසුමක් අස්සන් කළා. ගිවිසුමේ මං කෝඩ් එකත් එක්ක කිව්වා. ඔය අර්ථකථන
ඔය ඔබේ අර්ථකථන ඔය අංක කියන්න පුළුවන් ඔබේ අර්ථකථන වෙනයි අපි එහෙම කතා කරන්නේ නැතුව මේ මේ යථාර්ථයක් එක්ක අපි කතා කරමු කියලා අපි ඉල්ලා සිටින්නේ ඉතින් මම මගේ අවසාන වශයෙන් මම කියන්නේ රටක ප්‍රශ්න තියෙනවා ආර්ථික ප්‍රශ්න සමාජ ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න ඒ වගේ මේ යුගයට අදාළ සුවිශේෂ ප්‍රශ්න තියෙනවා අපි විශාල වශයෙන් අවුල් ජාල ඇති කර ගන්න විශේෂයෙන් මේ ෆේක් නිවුස් කියන එක මේ සත්‍ය අර්ධ සත්‍ය කැටි කරගත්ත නැත්නම් කොහොම සත්‍ය නැති කරුණු කාරණ දේවල් සමාජගත කරගෙන අපි ඒවා ඔස්සේ විශාල රණ්ඩුවක් ඇති කර ගන්නවා දැන් හැමතැනකම වෙලා තියෙන මේක මේ මේ අර මේ ගෝලීය තත්ත්වයක් මේ ෆේක් නිවුස් කියන එක මේ සංවාදවලත් අද ගොඩක් වෙලාට අපි ඔට්ටු අල්ලන්නේ අන්නේ මේ ඇති කරපු ප්‍රබන්ධත් එක තමයි අපි මේ ඔට්ටු අල්ලගෙන යන්නේ. අපි ඒකට ගැලවෙන්න පුළුවන් නම් අපිට දේශපාලනඥයෝ හැටියට, ජනමාධ්‍ය හැටියට, පුරවැසියෝ හැටියට අපිට මේ වැඩිය පහසු ආකාරයකට මේ රටේ ලෝකයේ තියෙන ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. ශේහන් සෙමසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාව. චතුර මේ අපේ පර්ණවිතාන ඇමතුමා කියන ආකාරයට මම හිතන්නේ මේ ප්‍රබුද්ධ සංවාදවලට එන්න අද ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා. මොකද ප්‍රබුද්ධ සංවාදයකට එන්න පුළුවන් ආණ්ඩුව කරන යම් යම් කටයුතු වෙනුවෙන් පෙනී හිටින්න ඒ රජයේ මැති ඇමතිවරුන්ට පුළුවන් නම් මම අදටත් පිළිගන්න කාරණාවක් තමයි මේ රටේ පාතාලය සහ මත්ද්‍රව්‍ය උදාර වැඩි වෙලා තියෙද්දි මේකට වැඩියෙන්ම ගොදුරු වෙන්නේ තරුණ පිරිස සහ දූදරුවෝ පාසල් අවට අද වැඩියෙන්ම සිදු වෙන්නේ මත්ද්‍රව්‍ය අලවිය මේක හංගන්න දෙයක් නෙවෙයි එතකොට මේ තනතන මිනිමැරීම් සිදු වෙද්දි අනික් පැත්තෙන් මත්ද්‍රව්‍ය ජාවාරම ඉහළටම ගිහිල්ලා තියෙන අවස්ථාවක ඒක රජයට පාලනය කරගන්න බැරි නම් රජයේ පොලිසිය ඒක හරහා මෙහෙවීම කරන්නේ නැත්නම් ඉතාම පැහැදිලිව ඒවා සිදු වෙන්නේ රජයේ අනුග්‍රහයටද ඉතින් ඊට වඩා අපි වෙන මොනවා කියන්නද එමත්තුමනේ රජයේ හොඳ යම් කිසි දෙයක් තියෙනවා නම් අපි දකින්න සූදානම් නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අද මේ වර්තමාන ආණ්ඩුව බලයට ආවි බොරු කියලා යම් යම් දේශපාලන කණ්ඩායම් බොරු කියලා බලයට එනවා හැබැයි බොරු කියලා බලයට එන කණ්ඩායම් බලය ගත්තට පස්සේ ජනතා බලාපොරොත්තු සහ අපේක්ෂා ඉටු කරන්න අවශ්‍ය විදිහට වැඩ කරනවා දැන් මේ ආණ්ඩුව කරලා තියෙන්නේ බොරු කියලා බලයට ඇවිල්ලා බොරුවෙන්ම තමන්ගේ මේ අවුරුදු තුනමාරක කාලයත් ගෙනියලා දැන් ඉදිරි අවුරුදු එකමාරක කාලයත් බොරුවෙන් අරගෙන යන්න ඒ හින්දා අද මේ රට ආර්ථික වශයෙන් දැඩිසේ අස්ථාවර වෙලා තියෙනවා සමාජීය වශයෙන් අස්ථාවර වෙලා තියෙනවා සංස්කෘතික මේ වශයෙන් අස්ථාවර වෙලා තියෙනවා මේ රටේ හෙට දවස පිළිබඳ කිසිම අවබෝධයක් හෝ බලාපොරොත්තුවක් රටේ ජනතාවට නැති වෙලා තියෙනවා ඉතින් එවැනි අවස්ථාවක ආණ්ඩුව දිගින් දිගටම රටට අහිතකර දේවල් කරනවා නම් දිගින් දිගටම පුරවැසියන් බලාපොරොත්තු වෙන දේ නොකරනවා නම් ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා නම් ජනතා විමුක්ති පෙරමුණ හරි එහෙම නැත්නම් වෙනක් දේශපාලන කණ්ඩායමක් වගේ හරි අපි නිහඬව බලා ඉඳීවි කියලා අපි ඒකට සූදානම් නැහැ ඒ වගේම තමයි ආණ්ඩුවේ මර්ධනීය දවසින් දවස ආණ්ඩුව වැඩි කරගෙන යනවා නම් ඒක වෘත්තීය සමිති පැත්තෙන් වෙන්න පුළුවන් මේ රජයට විරුද්ධව අද ජනතා මේ සේවකයෝ කම්කරුවෝ පාරට බහලා ඉන්නවා එයාලට විරුද්ධ ශිෂ්‍යයන්ට විරුද්ධ මේ සියලුම මර්ධනීය ආණ්ඩුව යදවට මං හිතනවා අපේ දේශපාලන කාර්ය වෙන්නේ ආණ්ඩුවක් එහා අයහපත් දේවල් කරනවා නම් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම එහෙම නැත්නම් ආණ්ඩුවට ඕන විදිහට කතා කරන්න අපේ කටවල් අරින්න වහන්න ආණ්ඩුවට බෑ ඒ හින්දා විශේෂයෙන්ම රජය අපේ විවේචන අහන්න කැමති නැත්නම් කළ යුතුව තියෙන නිවැරදි වීම එහෙම නැත්නම් මෙවැනි සංවාදවලට කවුරු හරි එන්න අකමැති නම් මං හිතන්නේ ඒක අපිට ප්‍රශ්නයක් කියලා. හැබැයි මේ රටේ තියෙන සත්‍ය తত্ত্বය මම එක කාරණාවක්වත් බොරු කිව්වේ නැහැ. මේ සියලුම කාරණා ඇත්ත. මං කියපු සියලුම කාරණා මහ බැංකු සංඛ්‍යාලයකන වලින් මං අරගෙන කිව්වේ රටේ පවතින తত্ত্বය මහ පොළවේ යථාර්ථය මම ප්‍රකාශ කරේ. මීට වඩා කවුරු හරි කියනවා නම් මේක බොරු කියලා මම දන්නේ නැහැ. ඒ කට්ටිය ජීවත් වෙන්නේ ලංකාවේද එහෙම නැත්නම් වෙන රටකද කියලා. ස්තුතියි. දයා ගමගේ ඇමතුමා අවසන් විනාඩි තුන ඔබතුමාට. චතුර ඇත්තටම අපි විශාල සැලැස්මක් අපි මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම අපි ක්‍රියාත්මක කරන්න දැන් පටන් අරගන්නවා විශේෂයෙන්ම ආර්ථිකය කඩා වැටිලා කියලා ඉවර වෙලා මේක මේ සමාජගත කරන්න හැදුවට ඒක එච්චර තීරුමක් නැහැ මොකද අපේ ආර්ථිකයේ අපි ඉදිරියට යනවා විශේෂයෙන්ම අපනයනේ අපි වැඩි කරන්න ඕනේ මේකට අපි විරුද්ධ පක්ෂයෙන් නිකන් අපිට බොරුවට කකුල් මාට්ටු දාන්න නැතුව මේක තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හිතනවා නම් අපි ඔක්කොම එකට එකතු වෙලා බලන්න ඕනේ කොහොමද අද මේ රට වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න කියලා
එහෙම නැතුව මේක හැම එකකටම විරුද්ධ වෙලා මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඒතර විශේෂයෙන්ම මම රටේ ජනතාවට කියනවා අපි අපනයනේ වැඩි කරන්න ඕනේ. එහෙම නැත්තම් කවදාක්වත් අපිට පැවැත්මක් නැහැ. ඒතර අපනයනේ වැඩි කරන්න කෘෂිකර්මයේ පැත්තෙන් තමයි මම හිතන්නේ අපි අගේ දාමේ වැඩි කරන්න ඕනේ. ඒත් ඇත්තටම මගේ අමාත්‍යංශයෙන් මම විශාල වැඩපිළිවෙලක් අද කරගෙන යනවා. අපි 2015 පැල 170ක් අපි බෙදුවා. කෘෂි අපනයන භෝග 2016 අවුරුද්දේ අපි 170ක් බෙදුවා. ගිය අවුරුද්දේ අපි 250ක් බෙදුවා. මේ අවුරුද්දේ අපි 10 කෝටියක් ව්‍යාපෘතියක් තමයි අපි සැලසුම් කරලා තින්නේ. මේක ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා ටීජර්සි අඹ පැල 150ක් හිටවන්න. මොකද ඒ අඹ වලින් විතරක් අපිට ඩොලර් මිලියන 500ක අපනයන ආදායමක් අවුරුදු 4කින් 5කින් විතර රට ඇතුළට ගේන්න මම සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම කටුවනෝදා තව 150ක් කටුවනෝදා අපි අරගත්තොත් එීම ඇත්තටම පිළිකාවලට විශේෂිත ඖෂධීය ගුණයක් තියෙනවා. එතන මේ කටුවනෝදා වලින් අපිට විශාල විදේශ විනිමයක් අපේ රටට ගේන්න පුළුවන්. ඇත්තටම මගේ අමාත්‍යංශය යටතේ මම කරන්නේ අගේ දාමය වැඩි කරන වැඩපිළිවෙලක්. විශේෂයෙන්ම සමාජ සේවා අමාත්‍යංශය තුලත් අපි අරගත්තොත් එීම අද මේ ඩිසේබල් උදවිය 117ක් ඉන්නවා. එතකොට මේක තවම මම බලාපොරොත්තු වෙනවා තව 103ක් විතර ඉන්නවා කියලා කොහොම 120ක්. එතකොට මේකේ වැඩසටහනක් මට අවශ්‍ය කරනවා දියත් කරන්න. මොකද සාමාන්‍යයෙන් දැන් ගෙදරක එවැනි තත්වයකට පත්වෙච්ච කෙනෙක් ඉන්නවා නම් පූර්ණ ආබාධිතෙක් නම් කවුරු හරි බලාගන්න පුද්ගලයෙක් ඉන්න ඕනේ. එතකොට යාට රැකියාවක් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ ගෙදරට ලැබෙන ආදායම නැති වෙලා යනවා. ඒ වගේම අර ආබාධිත පුද්ගලයාට වෙනම මුදලක් වැය වෙනවා. එතකොට මේ පවුල ආර්ථිකත්වයෙන් ඉතාමත්ම දුප්පත් බවට පත් වෙනවා. ඒක නිසා මම හැම කෙනෙක්ටම විශේෂ ඉල්ලීමකුත් කරනවා. ආණ්ඩුවට තනියෙන් කරන්න බෑ. අපේ අමාත්‍යංශයත් එක්කලා මම බලාපොරොත්තු වෙනවා ඒ 120 ඒ ඉන්න උදවිය ශක්තිමත් කරන්න ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයත් එකතු වෙලා ඒගොල්ලන්ගේ ආදායම වැඩි කරන වැඩපිළිවෙලක් ගේන්න. ස්තුතියි. අපි වාද පිටියේ රැඳුනේ, අපි කතා බහට ලක් කළා බොහෝ දේවල්. අපි අපිත් සමඟ අද දවසේත් එකතු වුණා ඒ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් සපිකෙන් කිප දෙනෙක්ම යනු ජාතික නිදහස් පෙරමුණින් සම්බන්ධ වෙච්ච හිමාද ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහත්මයාට බෙහෙත්ම ස්තුතිවන්ත වෙනවා. ඒවාගේම අපි ස්තුතිවන්ත වෙනවා දවසේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එකබ දෙපක්ෂ පාර්ශ්වය නියෝජනය කරමින් සම්බන්ධ චන්ද්‍රාලපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් සේමසිංහ මන්ත්‍රීතුමාට, ඒවගේම අපිත් එක්ක එකතු වුණා විද්‍යා තාක්ෂණ පර්යේෂණ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහත්මයා, බොහොම ස්තුතියි ඔබටත් නියෝජ්‍යමතුමා. ඒ වගේම අපි එක්ක එකතු වුණා අද සමාජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමා, ඒ දයාගමගේ අමාත්‍යතුමා, ඔබටත් හිම ස්තුතිවන්ත වෙනවා. අපි වාද පිටිය එසේනම් අවසන් කරනවා. යලිත් අදන් 24/7 නාලිකාවට.